හරි. ආයුබෝවන් හැම දරුවෙක්ටම රයිට්. අද දවසේදී අපි විශේෂ වැඩසටහනක් තමයි කරන්නේ. මම හිතනවා මේක ඉවර වෙනකන් ඕගොල්ලෝ මේකේ රැඳිලා ඉඳී. ඔය එහෙම මේක ඉවර වෙනකන් රැඳිලා හිටියොත් තමයි පුතා ඔයාට පුළුවන් වෙන්නේ ඔයාගේ උසස් පෙළ සම්බන්ධ මූලික විෂයන් තෝරා ගන්න සහ අනාගතේ ඔයා මොකක්ද කරන්නේ මොන වගේ පාත් එකකටද යන්නේ කියලා තීරණය කරන්න ඔයාට පුළුවන් වෙන්නේ ඔයා මේක අවසන් වෙනකොට වෙනකන් හිටියොත් පමණයි. හරිද? මේකේ කතා කරන හැම කාරණාවක්ම ඉතාම වැදගත් කියන එක මතක තියාගන්න. හරිද? ඒ නිසා හැමෝම මේක අහගෙන ඉන්න මං හිතන්නේ මේ වෙනකොට දෙමාපියොත් මෙතන ඇති ආදරෙන් පිළිගන්නවා දෙමාපියන්වත්. ඒ වගේම තමයි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබිලා දැන් තමන්ගේ උසස් පෙළ සීනිය සැබෑ කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ආදරණීය දූ දරුවන්වත් ඉතාමත් සාදරෙන් ආදරෙන් පිළිගන්න. හරිද? ඉතින් මේ වැඩේ අපි හැම අවුරුද්දකම වගේ කරනවා. මොකද අපි දන්න කාරණාවක් තමයි ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රය ඇතුලේ මේ විෂයන් කප්පාදුව සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ විෂයන් තෝරා ගැනීමේදී ළමයින්ට අනවශ්‍ය ආකාරයේ පෙළඹවීම් සිදු කරනවා සහ විෂයන් තෝරා ගැනීමේදී ළමයි ඉතාම අර්බුදයකට ලක් වෙනවා. ඒවා ඒගොල්ලෝ ඊට පස්සේ උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට යන්න ගියාට පස්සේ සමහර විට ඒගොල්ලෝ කරන විශ්වවිද්‍යාලය ඇතුලේ හදාරන්න බලාපොරොත්තු වෙන ඒගොල්ලෝ සිහිනම අවාගෙන හිටපු ශාස්ත්‍රයට යන්නට බැරි අවස්ථා උදා වෙනවා. එහෙම අවස්ථාවක් උදා වුණු කෙනෙක් තමයි මේ ඔබ ඉදිරියේ ඉන්නේ මමත්. ඒ වගේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ උසස් පෙළට විෂයන් තෝරගන්න ගිහිල්ලා උසස් පෙළදී මට එහෙම මාර්ගෝපදේශනයක් ලැබෙන්නේ නැතුව මට නීති පීඨයට යන්න ප්‍රතිඵල තියාගෙන නීති පීඨයට යන්න අවස්ථාව ලැබුණේ නැහැ. හරිද? ඒ මම තෝරාගත්ත විෂයන් හේතු නිසා. හරිද? මම උසස් පෙළට තෝරාගත්ත විෂයන්වල ප්‍රශ්න නිසා මම සිහිනම වාගෙන හිටපු බලාපොරොත්තු තියාගෙන හිටපු නීති පීඨේ මට මිස් වෙනවා, මගහැරෙනවා. සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළට විෂයන් තෝරගත්තම ඒ තෝරගත්ත විෂයන් නිසා. ඉතින් ඒ මට වෙච්ච දේ ඔයාට නොවෙන්න, මට වෙච්ච දේ අනාගත પરම්පරාවට නොවෙන්න තමයි මේ ඔයගොල්ලන්ට අද දවසේදී මම විෂයන් තෝරා ගැනීම පිළිබඳ පූර්ව මාර්ගෝපදේශනයක් දෙනවා. මම හිතුවා A to Z ඔයාට මේක ගැන දැනගන්න පුළුවන් වෙයි කියලා අද දවසේදී. දැන් මම මේක ඉතාලම හිමින් කරනවා. මේ වැඩේ හරියට අහගෙන ඉන්න ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න මේ chat එකට දාන්න පුළුවන්. අපි මූලික වශයෙන්ම දැන් ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ ඉවර වෙලානේ ඉන්නේ. සාමාන්‍ය පෙළ ඉවර වුණාට පස්සේ ඉවර වෙලා රිසල්ට්ස් ආවට පස්සේ ඔයාලට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය පෙළ රිසල්ට් ආවට පස්සේ ඔයාලට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අනාගතය ගැන මොනවද ඕගොල්ලන්ට තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලන්න ඕනේ. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට අනාගතයේ ගැන හිර තියෙන්න පුළුවන් නේ. මම ડોක්ටර් කෙනෙක් වෙනවා, මම ඉංජිනේර කෙනෙක් වෙනවා, ඉවර නැත්නම් මම ලෝයර් කෙනෙක් වෙනවා, මම ටීචර් කෙනෙක් වෙනවා. ඒ වගේ වාට අනාගතයේ පිළිබඳව මොකක් හරි හිරයක් ඇති. ඒ වගේ එහෙම නැත්නම් වාට අනාගතයේ පිළිබඳව ප්ලෑන් එකක් ඇති, සැලසුමක් ඇති. මම මෙන්න මේ පාත් එකට යනවා. මම A levels කරනවා, ඒ යුනිවර්සිටි යනවා, යුනිවර්සිටි එකෙන් මෙන්න මේ පාත් එක තෝරගන්නවා. ඒ තෝරගෙන මම මෙන්න මේ තැනට යනවා කියලා වාට ඔයාගේ ජීවිතේ සැලසුමක් ඇති. ඒ සැලසුමට අනුව ඔයා මේ වෙනකොට ඔයාගේ ජීවිතේ කරගෙන යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලේ සැලසුම හදන්න ඔයාගේ අම්මා තාත්තා, එහෙම නැත්නම් වෙන ගුරුවරයෙක්, කවුරු හරි අයියා අක්කා හරි ඔයාට උදව් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ජීවිතේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීමේදී ඔයා ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයා තමයි මේ වැඩේ ඇතුලේ ඔයාගේ ජීවිතේ තීන්දුව తీරන ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඒකට මාර්ගෝපදේශයක් දෙන්න, ඒකේ හොඳ නරක කියලා දෙන්න විතරයි අනිත් අයට පුළුවන් වෙන්නේ. ඔයා ආස දේවල් දන්නේ ඔයා. ඒ නිසා ඔයා ආස දේ කරන්න ඕන ඔයාගේ අනාගතේ නැත්තම් ඔයාට ඔයා ගත්ත තීරණ සම්බන්ධයෙන් පසුතැවෙන්න සිද්ධ වෙනවා. මොකද අපිට එහෙම ළමයි හම්බෙලා තිනවා. සමහර ළමයි ආර්ට් කරන්න ඉඳලා මියුසික් වලද ලොකු හැකියාවක් තියාගෙන, නර්තනයේද ලොකු හැකියාවක් තියාගෙන, නාට්‍යයේද ලොකු හැකියාවක් තියාගෙන, චිත්‍ර අඳින්න ලොකු හැකියාවක් තියාගෙන, ඒ අය සයන්ස් හරි මැත්ස් හරි කොමස් හරි කරලා సౌందర్య ගෑවිච්චවත් නැති වෘත්තියක යෙදිලා ඉන්නවා අපිට හමු වෙලා තියෙනවා. ඒ අය ජොබ් එක කරනවා, සල්ලිත් හම්බ කරනවා. නමුත් ජීවිතේ යම් තැනක ඒ අයට පසුදැවීමක් තියෙනවා. ඒගොල්ලන්ට ආස දෙය කරන්න බැරි වෙච්ච එක සම්බන්ධයෙන්. ඒ නිසා පුතා, ඔයා මේ මොහොතේදී තීරණය කරන්න ඕන ඔයා මොනාටද ආස, ඒ ආස දෙය ඇතුළේ යන්න පුළුවන් උප්පරිම
තන කොහෙද කියන එක ගැන ඔයාට තියෙන්න ඕනේ අවබෝධයක්. හරිද? ඒ නිසා මතක තියාගන්න මේ මේ ලෝකේ කිසිදු වෘත්තියක් නැහැ පුතා. සල්ලි හම්බ කරන්න බැරි. අපි දන්නවා මේ හැම දෙයකටම ඕන සල්ලි කියලා. හරිද? හීන හීන සහ ප්ලෑන්ස් ඔයාට සාර්ථක කරගන්න ඔයාට හැමදෙස්සෙම තියෙන්න ඕන දේ තමයි සල්ලි සහ දැනුම. හැම දෙයකටම දැනුමක් තියෙන්න ඕන. ඒ වගේම සල්ලි තියෙන. මම වාසනාව කියන එක නම් මම සාමාන්‍යයෙන් පිළිගන්නේ නැහැ. හැබැයි මම දැනුම තියෙන්න ඕන. ඒ දැනුමට සල්ලන්න මුදල් තියෙන්න ඕන කියන එක පිළිගන්නවා සාර්ථකත්වයේ කරා ළඟා වෙන්න නම්. හරිද? ඉතින් ඒ නිසා ඔයාගේ හිතේ තියෙන හීන සැලසුම් ගොඩලා ගන්න. ඒවට යන්න ඔයාට තියෙන්න ඕනේ හොඳ අවබෝධයක් දැනුමක් වගේම ඒකට අදාළ මුදල්. ඉතින් අපි මුදල් හොයන්න ඕනේ අපේ හීන වලට යන්න නම්. එනිසා මතක තියාගන්න පුතා මේ ලෝකේ කිසිදු රස්සාවක් නැහැ මුදල් හොයන්න බැරි. හරි? මුදල් හොයන්න බැරි රස්සාවක් නැහැ. ඒ කියන්නේ හැම රස්සාවකින්ම උපරිම මුදල් හොයන මිනිස්සු ඉන්නවා. හරිද? ටොයිලට් හොදලා වැසිකිලි සුද්ධ කරලා පාරතු ගාලා මාසෙට ලක්ෂ 2 3 හොයන මිනිස්සු ඉන්නවා. හරි? ඒ නිසා හොඳට මතක තියාගන්න කරන වෘත්තීය කුමක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ මෙතනදී ජීවිතේ. හරිද? ඔයා ඒ වෘත්තිය කරන්නේ කොහොමද කියන එකයි වැදගත් වෙන්නේ. හරි? ඒ කියන්නේ ඔයා කරන වෘත්තිය වැසිකිලි සුද්ධ කරනවද, පාරතු ගන්නවද, ට්‍රීවිල් හයර් කරනවද, කොන්ඩක්ටර් ජොබ් එකද? ඒක නෙමෙයි අදාළ වෙන්නේ. ඔයා ඒ ජොබ් එක කොච්චර දුරට ආසාවෙන්, කැපවීමෙන්, ඒ වගේම ඒ ජොබ් එකට ගෞරවයෙන් ඔයා ඒ දේ කරනවද කියන එක තමයි වැදගත් වෙන්නේ අනාගතේ. ඒ නිසා ඔයා තෝරගන්න ජොබ් එකේ ස්ටේටස් එක නැත්තම් මට්ටම මනින්න එපා. හරි? ජොබ් එකේ මට්ටම තීරණය වෙන්නේ ඔයා ඒ ජොබ් එක කරන විදියත් එක්ක. මේකට හොඳම උදාහරණයක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ මගේ මිතුරෙක් කියපු කතාවක් මම මේ ඔබට කියන්නේ. ඕස්ට්‍රේලියාවේ ඉන්නවා ඕස්ට්‍රේලියාවේ ඉන්න වැසිකිලි සුද්ධ කරන්නේ. හරි? ඒ වැසිකිලි සුද්ධ කරන්න මාසෙට ලක්ෂ 8කට 10කට වැඩි ප්‍රමාණයක වැටුපක් ගන්නවා වැසිකිලි සුද්ධ කරලා. ඒ වැසිකිලි සුද්ධ කරන්න ඒ එතරම් වැටුපක් මාසෙට හොයන්න එයා වෙන ජොබ් එකක් කරන්නෙත් නැහැ. වැසිකිලි සුද්ධ කරන විතරයි කරන්නේ. එයා ඒ වැසිකිලි සුද්ධ කිරීම කරන්ද එයා ගාව තියෙනවා ඒ පිළිබඳ හැදෑරීමක්. ඒ කියන්නේ දැනුමක්. සහ එයා ඒකට හරි ආදරෙන් ඒ ජොබ් එක කරන්නේ. හරි? එයා ගොඩක්ම කරන්නේ ඔෆිස් වල කාර්යාලවල තමයි යා වැසිකිලි සුද්ධ කරන්නේ. එයා හැමදාම එයා ගාව තියෙනවා මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් කොහොමද මේ වැඩ කරන අයට වැසිකිලි පද්ධතිය එයාගේ ඒ වැඩ කටයුතු වලට දායක වෙන්නේ නැත්නම් ඒක පහසුවක් වෙන්නේ වැඩ කටයුතු කාර්යක්ෂමව කරගන්න ඒ වගේම ආතතියකින් තොරව නැත්නම් මිනිසුන්ගේ ආතතියෙන් මිදෙන්න කොහොමද වැසිකිලිය දායක වෙන්නේ කියන එක සම්බන්ධයෙන් එයාට අවබෝධයක් තියෙන නිසා එයා සතියේ ඒ වැසිකිලිය සුද්ධ කරලා ඒ වැසිකිලියට එයා ප්‍රශ්න සුවදවත් එයා ප්‍රශ්න සතියේ දවස් 5ට එයා ප්‍රශ්න 5ක් යූස් කරනවා සඳුදා දවසේ උද්‍යෝගයේ වැඩි වෙන එයා ප්‍රශ්න එක ඊට පස්සේ සිකුරාදා දවසේ එකක් හාම් වෙන විදිහේ එයා ප්‍රශ්න එක මෙන්න මේ වගේ එයා සතිය බෙදාගෙන තියෙනවා එයා ප්‍රශ්න 5කට ඒක සුවඳින් පවා එයා යාගේ ජොබ් එක හරියටම කරනවා ඒ නිසා මතක තියාගන්න මම අද දවසේ ඔබට මොන පාත් එක පෙන්වලා දුන්නා මේ වෙනකොට ඔයාගේ ඔළුවේ මොන පාත් එකක් තිබුණත් ඔයා මොන දේ තෝරගත්තත් වැදගත් වෙන්නේ ඔයා ඒ දේ ආසාවෙන් කරනවද නැද්ද කියන එක විතරයි සහ ඔයා ඒ කරන කාර්යය කොච්චර දුරට අවංකව ඒ ජොබ් එකට කොච්චර ගරුත්වයෙන් යුතුව ඔයා ඒ කරනවද කියන එක තමයි වැදගත් වෙන්නේ ඒ නිසා මම ඔයාට කිව්වේ ඔයා ආස දේ තමයි මෙතනදී කරන්න ඕන මොකද උසස් පෙළ කියන්නේ ඔයාගේ අනාගතයේ වෘත්තීය තීරණය කරන විභාගය ඔයා මෙතනින් පස්සේ යන්නේ උසස් පෙළින් පස්සේ ඔයා යන්නේ ඔයාගේ අනාගතයේ ජොබ් එකට වෘත්තියට ඉතින් ඒ නිසා ඔයාගේ වෘත්තීය තීරණය කරන විභාගය නිසා ඔයා හරියටම මේකෙන් එහාට මොනවද කරන්න කියන එක අනිවාර්යයෙන්ම තීරණය කරන්න ඕනේ ඒ නිසා මෙතනින් ඔයා විෂයන් තෝරගන්නකොට මතක තියාගන්න ඕනේ මෙතනින් එහාට ඔයා මොකද්ද කරන්න කියන එක ඒක තීරණය කරලා තමයි විෂයන් කරන්න ඕනේ උසස් පෙළින් ඔයා තව අවුරුදු 3ක් පුඩින් හිතන්න ඕනේ මේක හොඳට මතක තියාගන්න ඔයා මෙතනදී තව අවුරුදු 3ක් පුඩින් හිතන්න ඕනේ ඒ කියන්නේ උසස් පෙළ ඉවර වෙලා රිසල්ට් ආවට පස්සේ එතනින් එහාට මම මොකද්ද කරන්න කියලා තව අනාගතයේ අවුරුදු 3ක් දැකලා තමයි ඔයා මේ වර්තමානයේ තීන්දුව ගන්න ඕනේ. හරි? අනාගතයේ දැකලා වර්තමානයේ තීන්දුව ගන්න ඕනේ. ඒ අනාගතය දකින්න විද්‍යාත්මක පැහැදිලි කිරීමක්. විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තමයි මම අද දවසේදී කරන්නේ. මොකද මේක තර්කානුකූලව ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයට සාපේක්ෂව
ඒ අධ්‍යාපන ක්‍රමයක් එක්ක ඔයාලට කරන්න පුළුවන් ඒ අධ්‍යාපන රාමුව ඇතුළේ ඉඳගෙන අද දවසේදී මේ වැඩේ මම කරා. මොකද ඔයාට ලංකාවේ නම් ඉගෙන ගන්න මේ අධ්‍යාපන රාමුව ඇතුළේ නෝ ඉගෙන ගන්න වෙයි. ඒ නිසා ඔයාට මේ රාමුව කොහොමද හැදිලා තියෙන්නේ කියලා ඔයාට මූලික අවබෝධයක් නැත්තම් ලංකාවේ අධ්‍යාපන රාමුව කොහොමද හැදිලා තියෙන්නේ කියලා මූලික අවබෝධයක් නැත්තම් ඔයාට මේ වැඩේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ වැඩේ ඇතුලේ ඔයාට අවශ්‍ය මූලික දැනුම මම අද දවසේදී ලබා දෙන්නම්. හරි. රයිට්. ඔයා A level වලට විෂයන් තෝරගන්නකොට නැත්නම් ඔයා විෂය ධාරාවන් arts ද කරන්නේ, maths ද කරන්නේ, science ද කරන්නේ, commerce ද කරන්නේ කියලා විෂය ධාරාවන් තෝරා ගන්නකොට උසස් පෙළට ඔයාට මෙන්න මේ කියන බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. බොහෝ අයට දෙමාපියන්ගේ කැමැත්ත නිසා ඒ අය විෂයන් තෝරා ගන්න පුළුවන්. හරි? පැහැදිලිද? පැහැදිලිද? ඒ කියන්නේ දෙමාපියන්ගේ කැමැත්ත නිසා ඔයා විෂයන් තෝරා ගන්න පුළුවන් බොහෝ දුරට. හරිද? ඊළඟට හොඳම යාළුවා කරන නිසා කියන ඕලෙවල් කාලේ ඉඳන් කරපු ඉන්න යාළුවා ගේ කැමැත්ත නිසා සමහර විට ඔයා විෂයන් තෝරා ගන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් අරයා කරන නිසා මං කරනවා කියලා මේ ඔයාගේ කවුරු හරි ඉන්න එහෙම සම්බන්ධතාවයක් තියෙන සම්බන්ධතාවයක් දරන කෙනෙක් කරන කැමැත්තට එයත් එක්කට පන්ති යන්න පුළුවන් නිසා එයත් එක්කම පාඩම් කරන්න පුළුවන් නිසා සමහර විට ඔයා මේ විෂය ධාරාව තෝරා ගන්න වෙන්න පුළුවන්. හැබැයි ඔයා විෂය ධාරාවට කැමැත්තක් නැතුණත් ඔයාට ඒ බලපෑම නිසා කරන්න වෙනවා වෙන්න පුළුවන්. හරිද? ඉතින් මෙතනදී අපිට වැදගත්ම දේ තමයි පුතා ඒ ඔක්කොම අතරින් ළමයි ඉතාම සුළුතර කණ්ඩායමක් ඉන්නවා මෙන්න මේ මම කැමති මේ විෂය මම කරන්නේ මේ විෂය කියලා ඔයාගේ කැමැත්තෙන් මේ විෂය අදාරණ පිරිසක් ඒ අතරින් ඉතාම සුළු පිරිසක් ඉන්නවා තමන්ගේ කැමැත්තෙන් තමන් කැමති ආර්ට් කරන්න තමන් කැමති කොමස් කරන්න තමන් කැමති ආර්ට් වල සෞන්දර්ය විෂයන් අදාරන්න ඒ වගේ කැමැත්තෙන් කරන ඉතාම සුළු පිරිසක් ඉන්නවා අනිකුත් සෑම දෙනෙක්ම මේ තියෙන බාහිර බලපෑම මත තමයි තමන්ගේ උසස් පෙළ විෂයක් තෝරා ගැනීමේ තීරණ වලට එළඹෙන්නේ ඒක සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා හරිද මෙතන ඉන්න ළමයි 60ක් ඉන්නවනම් මේ 60න් අහලා බැලුවොත් පුතා ඔයා උසස් පෙළට විෂයන් තෝරා ගන්නේ කා මොකද්ද මේ විෂයන් තෝරා ගැනීමේ පදන මොවට මේ විෂයන් තෝරගන්න මොකද්ද හේතුනේ කියලා අහුවොත් බහුතරය මේ කියන අනිකුත් කාරණා අනිකුත් බලපෑම් කරා කියයි දෙමාපියන් කැමැත්ත නිසා අයියා අක්කා කිව්වා හොඳම යාළුවක කියලා කරන නිසා මොකද මට පන්ති යන්න යාළුවෙක් නැහැ ඒ නිසා මගේ යාළුවා කරන විෂය ධාරාව මම කරනවා මෙන්න මේ වගේ නොයෙකුත් හේතු වාට තියෙන්න පුළුවන් හරිද හැබැයි හොඳට මතක තියාගන්න මෙතනදී වා බුද්ධිමත් වෙන්න ඕනේ ඔයා තීරණය කරන්න ඕනේ ඔයා ආස දේ ඔයා කැමති දේ මොකද්ද කියලා ඒ හරහා තමයි ඔයා විෂය ධාරාවන් තෝරා ගන්නට ඕනේ හරිද ඔයා විෂය ධාරාව विषय දැන් මේ වෙනකොට ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ මට පුළුවන් මෙන්න මේ විෂයක් මට හොඳට පාඩම් කරන විෂයන් කරන්න පුළුවන් මට හොඳට ගණන් හදන විෂයන් කරන්න පුළුවන් මම කැමති එක්ස්පෙරිමන්ට් වලට මම කැමති විද්‍යාත්මක පරීක්ෂණ වලට මම කැමති විද්‍යාව ගැන හොයන්න මම කැමති සාහිත්‍යයට මම කැමති సౌందර්යයට මෙන්න මේ වගේ ඔයාට තියෙන්න පුළුවන් ඔයා කැමති දේවල් ඔයාට පුළුවන් දේවල් ගැන අවබෝධයක් හරි ඔයාට එහෙම ඔයාට පුළුවන් දේවල් ගැන අවබෝධයක් නැත්තම් පුතා ඔයාට පුළුවන් දේවල් ගැන අවබෝධයක් නැත්තම් කරුණා කරලා ඔයා දැන් කල්පනා කරලා බලන්න ඔයාට පුළුවන් දේවල් මොනවාද බැරි දේවල් මොනවාද කියලා හොයා ගන්න ඕනේ මුලින්ම කරන්න ඕනේ ඒක ඔයාගේ හැකියාවන් කොතනද තියෙන්නේ කියලා හොයා ගන්න ඕනේ මුලින් ඊට පස්සේ තමයි ඔයා ඩිසිෂන් එකකට තීරණයකට එන්න ඕනේ හරි රයිට් එතකොට ඔයා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදිහට විශ්වවිද්‍යාලයට යන්න ඕන ඇයි කියලා මම මෙන්න මේ පොඩි කරුණු ටිකක් දක්වලා තියෙනවා මීට වඩා හේතු තියෙනවා හැබැයි මම දැන් කරුණු ටිකක් දක්වලා තියෙනවා ඔයා විශ්වවිද්‍යාලයට යන්න ඕන ඇයි කියලා හරිද පහළ බාලාංශයේ ඉඳලා උසස් අධ්‍යාපනය දක්වාම නිදහස් අධ්‍යාපනය ඒ කියන්නේ සල්ලි ගන්නෙ නැතුව අච්චු පොත් ටික දීලා සමහර වෙලාවට සීසන් එක බස් එකේ සීසන් එක දීලා
महपोला नीला मे उम दीला निधा सद्यापन पहाल बालांश मराट लाभ अर्दास वर प्रसाद अभी भुक्ति विश्वविद्यालय अरे किया दकुनवासियाम विभाग विभाग किया दकुनवासियाभागे मेक जैग्रहण स्पेशल औवृद्धट दिलक्ष हेतर उसास्पल विभाग करण औवृद्धट दिलक्ष हेतर अधिक प्रमाण दिलक्ष असूदाहर औवृद्धट उसास्पल करण ඒ උසස් පෙළ කරන ළමයින්ගෙන් විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් ලබන්නේ 30000 වගේ ප්‍රමාණයක්. ඒක තමයි මේක දකුණු ආසියාවේ තරගකාරීම විභාගය කියන්නේ. එතකොට 280000 ගානකින් හරි 280000 ගානකින් 30000 ගානක් කියන්නේ හරි ස්පෙෂල් කණ්ඩායමක්. ඒ කියන්නේ විශේෂ කණ්ඩායමක්. ඉතින් මේ විශේෂ කණ්ඩායමෙන් කෙනෙක් වෙනවා කියන එක ඉතාම ගෞරවයක් ඔයාට අභිමානයක්. ඉතින් මේ අභිමානය වෙනුවෙන් ඔයා සටන් කරන්න ඕන ඔයාට ඒ අභිමානය වෙනුවෙන් ඔයාට ඔයාට ඒ නිසා කැම්පස් යන්න ඕන හරි කැම්පස් යන එක වැදගත් හරි ඒ වගේම මම අර කියපු කාරණා හරි අවුරුදු දෙකක් මහන්සිලා ජීවිත කාලෙම සතුටින් ඉන්න බලන්න ඔයාට මේ තියෙන්නේ ඔයාගේ ජීවිතේ තීරණාත්මක අවුරුදු දෙක මේ අවුරුදු දෙක ඔයා කැප කරලා ඔයාගේ ජීවිතේ අධික දුෂ්කර ක්‍රියා කරලා පාඩම් කරලා හොඳටම විභාග කරගෙන විශ්වවිද්‍යාලයේ ගියොත් හරි එතනින් එහාට ඔයාගේ ජීවිතේ 100%ක් සාර්ථක වෙනවා හරි ඔබ තමයි විශ්වවිද්‍යාලය ගිය අය ආශ්‍රය කරලා තියෙනවා විශ්වවිද්‍යාලයේ අපි ඉඳලා විශ්වවිද්‍යාලයේ හොඳට විශ්වවිද්‍යාලය ඇතුලේ අධ්‍යක්ීම් තියෙන අය අපි ඉතින් අපි අපේ අධ්‍යක්ීම් එක්ක ඔයගොල්ලන්ට මේ කියන්නේ විශ්වවිද්‍යාල මගේ ජීවිතේ විශ්වවිද්‍යාලය ගියේ නැත්තම් මීට වඩා වෙනස් වෙන්න තිබුණා මම විශ්වවිද්‍යාලේ ගිය නිසා තමයි මම මේ අද මම මේ ඉන්න තත්ත්වෙ ඉන්නේ. හරිද? ඒ නිසා මම වගකීමෙන් කියන්නේ විශ්වවිද්‍යාලේ කියන්නේ ඔයාගේ ජීවිතේ වෙනස් කරන මාවතක්. ඒ නිසා ඔයා විශ්වවිද්‍යාලේ යන්න ඕන. හරි? විශ්වවිද්‍යාලේ යන්න ඕන. හරි? ඒක මතක තියාගන්න එක දැම්මවලුට දාගන්න. ඒ නිසා විශ්වවිද්‍යාලේ යන්න වැඩ කර. හරි? විශ්වවිද්‍යාලේ නොතේරුණොත් ඔයා මොකද කරන්නේ? හරි? ඒ කියන්නේ මම කියන්නේ 250,000කට අධික ප්‍රමාණයක් උසස් පෙළ කරන අවුරුද්දකට ඒ 250,000 විශ්වවිද්‍යාලයට ගන්නවා 35,000ක් හරි 215,000ක් ඉතුරු වෙනවා හරි 250,000ක් විභාග ලියනවා ඒකෙන් විශ්වවිද්‍යාලයට යන්නේ 235,000යි 200,000 කීයද 215,000ක ප්‍රමාණයක් ඉතුරු වෙනවා විශ්වවිද්‍යාලය යන්නේ නැතුව එහෙනම් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ විශ්වවිද්‍යාලේ අහිමි වෙනවා ඈ 250,000ක් විභාගය කරලා 35,000යි විශ්වවිද්‍යාලයට යන. ඒක වැඩිම ප්‍රමාණයක්. වැඩිම ප්‍රමාණයක් 100ට 90ක වගේ ප්‍රමාණයක්ම විශ්වවිද්‍යාලය අහිමි වෙච්ච අය. ඒ අය මෙන්න මේ කියන මාවත් වල යනවා. මොනවාද? එක්ක පෞද්ගලික පිරිසක් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යනවා. තවත් පිරිසක් විදේශගත වෙනවා. රට යනවා. තවත් අය රැකියාව වලට යොමු වෙනවා මොකක් හරි ඉන්ටර්විව් එකකට ගිහිල්ලා පොඩි රැකියාවක් වාගෙන ඒකෙන් රැකියාවෙන් උඩට යන ට්‍රයි කරනවා ඊට පස්සේ සොයන් රැකියාව වලට නිරත වෙනවා ඊට පස්සේ ගෙදර වෙලා අම්මගෙන් තාත්තගෙන් කකා බැනුම් අහන කම්ම ඉන්නවා හරි එළවන කම්ම ඉන්නවා හරි එහෙමත් ඉන්න පුළුවන් තවත් ගෑනු ළමයා ඉන්නවා නම් ඇහැට කනට පේන ඒ අය කරනවානේ ටග් ගාලා හොඳ අත්තක් බලලා එල්ලෙන හරි කසාද වගේ හරි ඔකට වෙන්නේ හරි ඉතින් ඔන්න ඔය වගේ දේවල් මත ඔය අනිතුරු 215,000 බෙදිලා යනවා හරි 35,000 විශ්වවිද්‍යාලයට ගියා තමයි උපාධි සීනේ සැබෑ කරගන්නකොට 215,000 මේ විවිධ ශේෂ්ත්‍ර වලට බෙදිලා ඒගොල්ලෝ ඒගොල්ලගේ පාත් එක යනවා හැබැයි ඔයා මොන පාත් එකේ ගියත් ඔයා මතක තියාගන්න ඕන දේ තමයි ඔයා විශ්වවිද්‍යාලෙ ගියොත් ඔයාගේ ජීවිතේ සාර්ථක වෙනවා කියන එක හරි මේ ඔයා මොන පාත් එකේ ගියත් ඔයා යන පාත් එක ඇතුලේ හැදෑරීම නැත්තම් ඒ පාත් එක සම්බන්ධ දැනුමක් වාර නැත්තම් ඔයා මගදී නතර වෙනවා කොතනකදී හරි ඒ නිසා මතක තියාගන්න ඔයා යන පාත් එක ඇතුලේ ඔයාට තියෙන්න ඕනි තා හොඳ හැදෑරීම ඒ හැදෑරීම ඉගෙන ගන්න දැනුම ලබා ගන්න ඒකට එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න අත්දැකීම් ලබා ගන්න හරි
right මේ තියෙන 2021 වසරේ උසස් පෙළ විභාගයේ පෙනී සිටි සිසුන් ප්‍රමාණය කියන්නේ මේ ආසන්නතම අවුරුද්දේ උසස් පෙළට පෙනී සිටි සිසුන් ප්‍රමාණය 272682 මං කිව්වේ 270 ගානක් විභාගය කරනවා හරි 272682 විභාග කරලා තිනවා ඒකෙන් වැඩි පිරිසක් විභාගේ කරලා තියෙන්නේ ආර්ට් වලින් කලා විෂය ධාරාවෙන් තමයි වැඩි පිරිසක් කරලා තියෙන්නේ හරිද කලා විෂය ධාරාවෙන්ද වැඩි පිරිසක් කරලා තියෙන්නේ හරිද දැන් මම කියන්න යන්නේ ඔයාට මම අර කිව්වා 35000ක් ගන්නවා රජයේ විශ්වවිද්‍යාල වලට කියන්නේ රජය මගින් මෙහෙවන විශ්වවිද්‍යාල වලට සිසුන් 35000ක් බඳවා ගන්න රජයේ මගින් මෙහෙවන විශ්වවිද්‍යාල වලට සිසුන් 35000ක් ගන්න ඒ 35000න් කෙනෙක් ඒ කියන්නේ මේ 272000 ගාණෙන් අර රජයේ විශ්වවිද්‍යාල වලට තෝරගන්න 35000න් එක්කෙනෙක් වෙන එකේ වැදගත්කම හරි උසස් පෙළ ලියනවා 270000 ගාණක් ඔය 270000 ගාණෙන් විශ්වවිද්‍යාලකට 35000 හරි ඒ කියන්නේ 220000 ගාණක්ම 230000 ගාණක්ම එහෙම් පිටින්ම ගෙදර හරි එතකොට ඔන්න ඔය කියන 35000 කුලකේට වය අනේකේ තියෙන වැදගත්කම ඇයිව මම මේ පුන පුන ඔයාට කියන්නේ විශ්වවිද්‍යාලය යන්න වැඩ කරන්න කියලා මෙන්න මේ හේතුව නිසා හරි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙනුවෙන් මේක වර්තමානයේ වේදම් කරන ගාන නෙමෙයි මේක මේ කොවිඩ් එකත් එක්ක මේ මේ ආර්ථික අර්බුදෙත් එක්ක සියලු දේවල් වල ගණන් වැඩි වෙන්න කලින් ගත්ත ගාන මේ තියෙන්නේ ගණන් වැඩි වෙන්න කලින් දැන් පාංගෙඩියක් ගණන්නේ මේව වැඩි වෙන්න කලින් ඇස්ටිමේට් එක මේ තියෙන්නේ හරිද මේ තින්නේ ඇස්ටිමේට් එක හරිද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වෙනුවෙන් මාසකට රජයේ විසින් රුපියල් 45000ක් වියදම් කරන හරිද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු විසින් ශිෂ්‍යයෙකු වෙනුවෙන් රජය ඒ කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්ට අධ්‍යාපනය ලබන්න රජයෙන් දෙන මුදල් ඒකට අයිති විශ්වවිද්‍යාලවල ලයිට් බිල් ප්‍රොෆෙසර්ස් ලගේ ආචාර්යවරුන්ගේ පඩි නඩි ඊට පස්සේ බිල්ඩින් වල රෙන්ට් එක එහෙම නැත්නම් ඒ බිල්ඩින් නඩත්තු ගාස්තු විශ්වවිද්‍යාල අනධිකාර කාර්ය මණ්ඩලවල සේවකයන්ගේ පඩි නඩි මේ ඔක්කොම එකතු කරා මේ ඔක්කොම එකතු කරාම ඒව සමස්ත විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමාණය ලංකාවේ බෙදුවට පස්සේ එක ශිෂ්‍යයෙක් වෙනුවෙන් රජයේ වේදම් කරන මාසයකට රුපියල් 45000ක මුදලක්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ වැටුපක් වගේ ප්‍රමාණයක් එක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙනුවෙන් ලංකාවේ මාසයකට වේදම් කරනවා. හරි. එතකොට සාමාන්‍ය විශ්වවිද්‍යාල ඇතුළත ශිෂ්‍යෙක් ගත්තම ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ විශ්වවිද්‍යාල කාලය අවුරුදු 4යි. එයා සාමාන්‍ය උපාධියක් කරන්නේ නැතුව විශේෂ වේදි උපාධියක් කරොත් අවුරුදු 4යි. සාමාන්‍ය උපාධියක් කරොත් අවුරුදු 3යි. අපි කියමු අවුරුදු 4යි කියලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යකේ විශ්වවිද්‍යාල කාලේ අවුරුදු 4යි. ටිකට් කරලා හිරේ ගිහිල්ලා එහෙම මේ අවුරුදු 7ට ඉන්නේ නැත්නම් අවුරුදු 4යි. කොහොමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යක අවුරුදු 4කින් පස්සේ ඒ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයාගෙන වග කියන්නේ නැහැ. හරිද? ඒ නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයගේ උපරිම කාලේ අවුරුදු 4යි. මේ අවුරුදු 4ට තියෙනවනේ මාස කීයක්ද? මාස කීයක් තියෙනවද 12 ගානේ වැළුවොත් 12 12 24යි 24 24 48යි හරිද එතකොට බලන්න x සිසුවෙකු වෙනුවෙන් වැය කරන මුදල් රුපියල් 45000යි වසරකට වැය කරන මුදල් රුපියල් 45000 වැඩි කිරීම 12 540000 හරිද රයිට් වසරකට රුපියල් 540000ක් වැය කරනවා එක සිසුවෙක් වෙනුවෙන් 105යි 40000ක 540000 එක ශිෂ්‍යයෙක් වෙනුවෙන් රජය වියදම් කරනවා වසරකට හරි ඒ වගේ වසර 4කට 4ක උපාධිය අවසන් කරන ශිෂ්‍යයෙක් වෙනුවෙන් හරිද වසර 4ක් කැම්පස් එක ඇතුලේ ඉන්නකොට ඒ දරුවගේ උපාධිය අවසන් වෙලා එළියට එනකොට රජයෙන් වියදම් කරලා තියෙනවා ඒ අවුරුදු 4ට මේ සිසුවා වෙනුවෙන් 2160000 හරිද වල දන්නේ නැහැ නේද 2160000ක් රජය වියදම් කරලා තියෙනවා විශ්වවිද්‍යාල සිසුවෙක් වෙනුවෙන් හරි කියන්නේ උපාධිධාරියෙක් බිහි කරන්න ලංකාවේ රජය වසර 4කට වසර 4ක උපාධිධාරියෙක් බිහි කරන්න 21 ලක්ෂ එක උපාධිධාරියෙක් බිහි කරන්න ලක්ෂ 21යි 60000
හරි හරි ඒක 122 කට ආසන්න ප්‍රමාණයක් වියදම් කරනවා ඒක උපාධාරයේ බී කරා දැන් ගත්තොත් දැන් ඊට වඩා කොස්ට් එක වැඩි ඒත් මේක රජයෙන් තමයි කරන්නේ ජනතාවගේ වතු මුදල් හාල් රටේට පරිප්පු රටේට ලයිට් බිලට වතුර බිලට ගහන වතු මුදලෙන් තමයි මේ අධ්‍යාපනය නඩත්තු වෙන්නේ එතකොට මේ රජය කියලා කිව්වට මේ ඇත්තටම මේ අහිංසක දෙමාපියන්ගේ අහිංසක අම්මා තාත්තගේ සල්ලි බදු මුදල් මේ බදු මුදල් තමයි මේ අධ්‍යාපනය වෙන යොදවන්නේ ඒතර ලක්ෂ 21ක් මේ රටේ මිනිස්සු රජය නෙමෙයි මේ රටේ මිනිස්සු එක උපාධිධාරියෙක් බිහි කරන්න වියදම් කරන මේ රටේ මිනිස්සු හරි රටේ මිනිස්සු බදු ගෙවලා එක උපාධිධාරියෙක් හදනවා ලක්ෂ 21ක් දීලා අවුරුදු 4ක් ඇතුළත. ඒ වගේ උපාධිධාරී 35000 අවුරුද්දකට විශ්වවිද්‍යාල වලින් එළියට එනවා. ඒ වගේම අලුතෙන් උපාධි හදාරන්න විශ්වවිද්‍යාල විද්‍යාර්ථීව 35000ක ප්‍රමාණයක් කැම්පස් වලට ඇතුළු වෙනවා. හරි? උතන බලන්න ඔයා මේ ලක්ෂ 21 වැඩි කරලා හරි 35000ෙන් ඉතාම විශාල මුදලක් හරි හිතා ගන්නවත් බැරි මුදලක් ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් මේ අහිංසක අම්මා තාත්තා බදු මුදල් වියදම් කරනවා හරි ඒ අම්මා තාත්තා මහන්සි වෙලා ඒ දාඩිය බිඳුවලට ඒ කඳුළු බිඳුවලට වටිනාකමක් දෙන්න පුළුවන් මේ රටේ පුරවැසියෙක් විදියට ඔයාට අවංකව කොන්ද කැලින් තියාගෙන පොළවේ හිට ගන්න පුළුවන් මිනිස්සෙක් වෙනවා පුතා ඔයා මේ නිදහස් අධ්‍යාපනයේ උපාධිධාරියෙක් වුණා එහෙම නැතුව එක වසරේ ඉඳලාම නිදහස් අධ්‍යාපනයේ අර දෙන නිල් කලිසමයි සුදු ෂර්ට් එකයි නිල් කලිසම් රෙද්දෙන් කලිසමක් මාගෙන සුදු පාට ෂර්ට් එක ඇඳලා ආ ඔයා ඒ රජයෙන් දෙන නැත්තම් ඒ බදු මුදල් වලින් රජේ විසින් පිරිනමන පාසල් රෙදි ටික ඇඳගෙන පාසල් පෙළපොත් ටික අරගෙන නිදහස් අධ්‍යාපනයේ පිනෙන් ඉගෙනගෙන සාමාන්‍ය පෙළත් කරලා උසස් පෙළත් කරලා ඔයා නිකම්ම නිකන් නිකමෙක් වගේ පෞද්ගලික විශ්වවිද්‍යාල වල සල්ලි පූජා කරන්නේ නැතුව එහෙම නැත්තම් රැකියාවක් කරලා මාස රුපියල් 20000 30000 පොඩි පඩියක් ගන්න නැතුව හරි ඔයාට අවංක උපාධිධාරියෙක් විදිහට මේ රටේ පුරවැසියෙක් විදිහට උගත් මිනිහෙක් විදිහට පොළවේ පය ගහලා ඉන්න පුළුවන් මමත් නිදහස් අධ්‍යාපන ඉගෙන ගත්ත මිනිහෙක් කියලා කාටවත් බරක් නොවී රටට සේවයක් කරන්න පුළුවන් පුරවැසියෙක් බවට පත් වෙනවා ඔයා මේ විශ්වවිද්‍යාල සිහිනේ සැබෑ කරගත්තොත් ඒක මතක තියාගන්න හරි ඒකයි මම මෙච්චර පුන පුන ඔයාට කියන්නේ විශ්වවිද්‍යාල යන්නේකේ වැදගත්කම මන් දන්නවා මේ වෙනකොට මේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ඔයගලගේ අම්මා තාත්තා ඔයාලට ලක්ෂ 21ක් දෙලා පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධියක් කරන් දෙන්න බෑ ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල රාශියක් තිබ්බත් ඒ කිසිදු විශ්වවිද්‍යාලයක ලක්ෂ 20ක් 21කින් උපාධියක් අවසන් කරන්න බෑ ඒ වගේ මේ ලබන උපාධිය ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයක ලබන උපාධිය තරම් වටින්නේත් නෑ හොඳට මතක තියාගන්න හරි ඒ නිසා පුතම් මතක තියාගන්න ඔයා උසස් පෙළ කරලා රජයේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ලබා ගන්න උපාධිය තරම් මේ රටේ කිසිදු විශ්වවිද්‍යාලයක හරි උපාධියක වටිනාකමක් නැහැ කියන එක. හරි වැලියුේෂන් එකක් නැහැ වැලියු එකක් නැහැ. හරි එනිසායි මම ඔයාලට කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලය ආ යුතුයි කියලා. ඒ විශ්වවිද්‍යාලය යන්න අවශ්‍ය පාඩකඩ අවශ්‍ය විෂයන් ටික තෝරගන්නයි මම අදවත් එක්ක මේ වැඩේ ඉන්නේ. මං හිතනවා මේ වැඩේ ඉවරනකම් ඔයා මාත් එක්ක රැඳිලා දී කියලා. හරි ඔයා උසස් පෙළ කරලා ඔයාට යන්න පුළුවන් විශ්වවිද්‍යාල තමයි මේ තියෙන්නේ හරිද? ඔයාට යන්න පුළුවන් විශ්වවිද්‍යාල ලයිස්තුව තමයි මේ තියෙන්නේ. හරිද? මෙතන තියෙන විශ්වවිද්‍යාල පේනවද කීයක් තියෙනවද? 1යි 2යි කොළඹ විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මොරටු විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, සබරගමු විශ්වවිද්‍යාලය, රජරණ විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය ඉවරනේ 10 ඇතර ඊළඟට තියෙනවද අග්නිදික විශ්වවිද්‍යාලය වයඹ විශ්වවිද්‍යාලය ඌවවෙල්ලස් විශ්වවිද්‍යාලය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී පාලි මණ්ඩපේ නැගෙනහිර විශ්වවිද්‍යාලය ත්‍රිකුණවල මණ්ඩපේ ඔක්කොම 16 විශ්වවිද්‍යාලයි විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත ආයතනයි 16ක් තියෙනවා ලංකාවේ දැන් ඔය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කියනකොට කොළඹ විශ්වවිද්‍යාලට අනුබද්ධ ආයතනයි ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාල ශ්‍රී පාලි මණ්ඩපය කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතනය. නැගෙනහිර විශ්වවිද්‍යාලය ඔය ත්‍රිකුණාමල මණ්ඩපය කියන්නේ නැගෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතනය. ඒතර ඔය ආයතනයි විශ්වවිද්‍යාලය ඔක්කොම ගත්තම ලංකාවේ තියෙනවා කීයද? 16ක් වාඩයක්. එනවා 35000ක ප්‍රමාණය
මේ විශ්වවිද්‍යාල 16ට බෙදිලා යන වසරකට ගන්න 35000ක විද්‍යාර්ථියන් නැත්නම් විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමාණය මේ 16 අතර බෙදිලා යන එක එක ගණන් වල හරි එක එක ගණන් වල බෙදිලා යන අපිට ඒක ගැන තව බෝධයක් තියෙනවා දැන් මේ වඩ මේනි chart එකක් නිකන් සාමාන්‍ය ලංකාව ඇතුලේ ඉන්න මිනිස්සෙට අධ්‍යාපනය තුලින් යන්න පුළුවන් උපරිම හරි අධ්‍යාපනය තුලින් යන්න පුළුවන් උපරිම හරි දැන් ඕගොල්ලෝ තාම ඉන්නේ මෙන්න මේ ලෙවල් එකේ මොකටද මෙන්න මෙතන සාමාන්‍ය පෙළ කියන ලෙවල් එකේ තමයි ඕගොල්ලෝ ඉන්නේ සාමාන්‍ය පෙළ තමයි ඕගොල්ලෝ ඉන්නේ හරි සාමාන්‍ය දැන් බලන්න ඕගොල්ලෝ ඉන්නේ තමයි මේ chart එකේ පල්ලෙහාව හරි ඕගොල්ලෝ තාම ඉන්නේ මේ chart එකේ පල්ලෙහා ඒතර සාමාන්‍යයෙන් මෙතන ඉඳලා මෙන්න මේ ආචාර උපාධිය දක්වා යන්න සාමාන්‍ය පුද අවුරුදු තව අවුරුදු වලට දැන් වාඩ අවුරුදු 16යි නා හරි ඔයාට තව යනව අවුරුදු 15ක්වත් මෙතෙන්ට යන හරි ඒ කියන්නේ එක දිගට ඉගෙන ගත්තොත් 15ක්වත් යනව මෙතෙන්ට යන දැන් හොඳට අහ මම මොකද්ද මේ කියන්නේ හරි මුලින්ම ඔයා සාමාන්‍ය පෙළ කරන්න ඕන ඉතින් සාමාන්‍ය පෙළ ඔයා කරන්න මේ සාමාන්‍ය පෙළ කරාට පස්සේ ඔයා සාමාන්‍ය පෙළ සමත් වුණාම ඔයාට උසස් පෙළ කරන්න පුළුවන් උසස් පෙළ කරන විශ්වවිද්‍යාලය යන පාසලත් වල විශ්වවිද්‍යාලය යන පුළුවන් එහෙම නැත්නම් ඔයාට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඩිප්ලෝමාවක් හරි උපාධියක් හරි හදාරන්න පුළුවන් හරි මුලින්ම පෞද්ගලික විශ්වවිද්‍යාලයක උසස් පෙළ සමත් නොවි ඔයා උපාධියක් හදාරන පෞද්ගලික විශ්වවිද්‍යාලය යන ඔයාට වෙන ෆවුන්ඩේෂන් එකක් කරන් ෆවුන්ඩේෂන් විභාගයක් කරලා මේ ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා ඩිප්ලෝමා එක අරගෙන ඊට පස්සේ තමයි ප්‍රථම උපාධියට යන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය උපාධිය. ප්‍රථම උපාධිය. ෆස්ට් ඩිග්‍රී කියලා කියනවා. ප්‍රථම උපාධිය අරගත්තා පස්සේ ඔයා ඊළඟ ලෙවල් එක යනවා පස්චාත් උපාධිය. ඒතර මේවා මේකට යම් කාල සීමාවක් යනවා. දැන් ප්‍රථම උපාධියක් ගන්න අවුරුදු 4ක් යනවා. උසස් පෙළට තව අවුරුදු 2ක් යනවා. හරි. ඒතර බලන්න කාලය කොච්චර යනවද කියලා. දැන් ඔයා සාමාන්‍ය පෙළ ඉඳන් උසස් පෙළට යන්න අවුරුදු 2යි. ඒක උසස් පෙළේ පාස් වෙලා ප්‍රථම උපාධිය ගන්න තව අවුරුදු 4යි. ඒතර ඔක්කොම අවුරුදු 6යි. ඊට පස්සේ ප්‍රථම උපාධියෙන් පස්සේ පස්සාත් උපාධිය වල හදාරන්න පුළුවන්. පස්සාත් උපාධි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි එක් අවුරුදු පස්සාත් උපාධිය තියෙනවා. අනිත් එක දෑ අවුරුදු පස්සාත් උපාධිය තියෙනවා ලංකාවේ. ඒතර දෑ අවුරුදු පස්සාත් උපාධිය කියන එක එක් අවුරුදු පස්සාත් උපාධිය වලට ටිකක් වටිනාකමින් වැඩි. හරි? දෑ අවුරුදු පස්සාත් උපාධිය කියන එක මොනවාද? එක් අවුරුදු පස්සාත් උපාධිය වලට ටිකක් වටිනාකමින් වැඩි. ඒක කළාම ඔයාලට ඩිරෙක්ට්ලි කෙලින්ම පුළුවන් හරි PhD නැත්නම් ආචාර උපාධියට යන්න. හරි. ඒතර ආචාර්ය කියලා නම තියෙන්නේ ඒ ආචාර උපාධියක් ගත්තාය. හරි. ආ ඒ අවුරුදු දෙකේ පස්සාත් උපාධිය කරොත් ඔයාලට කෙලින්ම යන්න පුළුවන් PhD එකට. එහෙම නැත්නම් ඔයා එක් අවුරුදු පස්සාත් උපාධියක් මං කරන්නේ. හරි. ඔයා එක් අවුරුදු පස්සාත් උපාධියක් නම් කරන්නේ ඔයාලට පුළුවන් ඊට පස්සේ MPhil කියලා තවත් උපාධියක් තියෙනවා ඒ උපාධිය එක අරගෙන ඒකෙන් තමයි ඔයාට පුළුවන් PhD එකට යන්න. හරි මෙන්න මේ පාත් එක තමයි සාමාන්‍යයෙන් ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක්ට යන්න පුළුවන් පාත් එක. දැන් මේ වෙනකොට මම ඉන්නේ මෙන්න මේ කියන දෑ අවුරුදු පස්සාත් උපාධිය අවසන් කරන ගමන. හරිද? දෑ අවුරුදු පස්සාත් උපාධිය අවසන් කරපු ගමන් දැන් මේ අවුරුද්දේ මම එක අවුරුද්දක් ඉවරයි දැන් මගේ දෙවෙනි අවුරුද්ද යන්නේ. මේ අවුරුද්ද ඉවරච්ච ගමන් මම මගේ ආචාර උපාධියට ඉල්ලුම් කරනවා. හරිද? පැහැදිලිද? ඉතින් ඔන්න ඔය විදිහට මම දැන් මගේ අධ්‍යාපනය ඇතුලේ යන්න ඕන ලෙවල් එකේ අවසාන කඩේමේ තමයි ඉන්නේ. හැබැයි මං හිතනවා මං මීට වඩා තවත් ඉගෙන ගන්න ඕනේ කියලා. හරිද? රයිට්. ඒතර මතක තියාගන්න. ඔයාලා හිතන්නේ ඒතර ආචාර්යතර මහාචාර්ය කියන්නේ කවුද කියලා බලයි. පුතා මහාචාර්ය කියන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලවලින් යම් උගතෙකුට නැත්නම් යම් පුද්ගලයෙකුට පිරි ලබන වරප්‍රසාදයක් එහෙම නැත්නම් අපි ඒකට කියන පට්ටමක් කියලා කියන්නේ. ඒක වෙලා තනතුරක්. ඒක විභාගයක් කරලා විභාගයක් පාස් කරලා කරන් ලැබෙන දෙයක් නෙමෙයි. එයා යම් කාලයක් පුරාවට එයා ඉගෙනගත්ත එයා ඉන්න ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් එයා එකතු කරගත දැනුම සහ ඒ ශාස්ත්‍රය තුරට කරපු සේවය පදනම් කරගෙන අපි තුමු නාට්‍ය කලාවට සම්බන්ධ ආචාර්යවරයෙක් ඉන්නවා. එයා ඒ නාට්‍ය කලාව සම්බන්ධව ආචාර උපාධි හදාරලා තියෙනවා. යා නාට්‍යයට ලොකු සේවයක් කරලා තියෙනවා පොත් ලියලා තියෙනවා විචාර වලට සම්බන්ධ වෙලා තියෙනවා ආ චිත්‍රපටි කරලා නාට්‍ය කරලා තියෙනවා ආ මේ වගේ වැඩ ගොඩක් එයා ශේෂ්ත්‍රය කරලා තියෙනවා ඒ නිසා එයාට වරප්‍රසාදයක් නැත්තම් එයාට තනතුරක් විදියට එයාට පිරිනමනවා
महाचार उपाधि एक पिरिनमन्ने विश्वविद्यालय शिशुंगे उपाधि प्रदान उत्सव प्रधान आराधि उपाध्याय कला विषय बयोमैक्स කලා විෂය ධාරාව හදාරපු කෙනෙක් විදිහට මම දැන් ඔයාලට කියන්න යන්නේ මේ විෂයන් හදාරීමේ වැදගත්කම. right කලා විෂය ධාරාව තමයි පුතා ලංකාවේ පහසුවෙන්ම විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් විෂය ධාරාව. හරි ලංකාවේ පහසුවෙන්ම විශ්වවිද්‍යාලයකට ඔළුව දා ගන්න පුළුවන් ඇතුළට යන්න පුළුවන් විෂය ධාරාව තමයි කලා විෂය ධාරාව කියන්නේ. ඒ කියන්නේ opportunities ප්‍රමාණය නැත්නම් අවස්ථා ප්‍රමාණය වැඩි මම ඉස්සරහට කියලා දෙන්න මොනවද අවස්ථා. ඒ වගේම මේ කලා විෂය ධාරාවේ විෂයන් ගොඩක්. يعني විෂයන් පුළුල් ප්‍රමාණයක් ඔයාලා තේරෙන නිසා තෝරගන්න. ඔයාට ශේෂ්ඨ ගණනාවක රැකියාවලට නැත්තම් වෘත්තීන් වලට යොමු වීමේ හැකියාවක් තියෙනවා. දැන් උදාහරණයක් අපි කියමු මෙහෙම. ඔයා තෝරගන්නවා ගෘහ ආර්ථික විද්‍යාව. නැත්තම් අපි කියන හෝම් සයන්ස් තෝරගන්නවා වගේ. ඔයා හෝම් සයන්ස් තෝරගත්තොත් ඔයාලා පුළුවන් ඒ ලෙවල් ඉවරලා හෝටල් කෝස් එකක් කරන්න. මොකද හෝම් සයන්ස් එකේ තියෙන ඒහා සම්බන්ධ දේවල් ටික होटल कोर्स का करना पड़ो हरे थोड़ा ए शेष से निस्तार देना पड़ो इवन तो एग्रीकल्चर जो वर्क करना और बोला कृषि कर्म आंते संबंध देंगे निस्तार देना इवन तो वो एग्रीकल्चर वाले विषय तो वर्क तो लोके लंका वाले में लोके अनेक कृषि कार्य में कराता है विशेष इन कनाडा वे डेनमार्क वगैरह कराता वाला ना फार्मर्स ना ලොකු ඔපචුනිටීස් තන විශාල වැටුපක් දීලා ඒ අය උංගලොම් ඒ ගන්නවා ඒ රටවල ඒගොල්ලන්ගේ ෆාමස්ලා කියලා කියන්නේ නිකන් අපේ රටේ යමුඩ ගහගෙන ගොවියෝ නෙවෙයි. ඒ රටේ ෆාමස්ලා කියලා කියන්නේ උපාධිධාරීන්. ඒ කියන්නේ ඇග්‍රිකල්චරල් උපාධියක් තියෙන කෙනෙක් තමයි ඒගොල්ලෝ හොයන්නේ. ෆාම කෙනෙක් විදියට. ගොවියෙක් විදියට. ඒ රටේ ඉන්න ගොවියෝ උපාධිධාරී ගොවියෝ. අපේ රටේ තමයි ගොවියෙක් කියන්නේ අමුඩයක් ගහගත්ත, බුලත් ටිකක් ආගත්ත, නේ උදල්ලක් ගත්තා, උලද්ද උදල්ලක් කරේ තියාගත්ත, ගියා හොට් ගැටුවා. ඕක තමයි ගොවියෝ. හැබැයි මතක තියාගන්න ලෝකීට වඩා වෙනස්. ලෝකෙ ගොවියෝ කියන්නේ එහෙම අය නෙවෙයි. හරි ඒ නිසා ලොකු ඇටුපක් දීලා හරි ඒ කෘෂිකාර්මික රටවල වලින් ඒ ඇග්‍රිකල්චර් කරලා තියෙන අය ඉල්ලනවා ඇග්‍රිකල්චර් උපාධි තියෙන අය. ඒ නිසා තමයි ලංකාව ඇතුලේ පේරා විශේෂයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය, සමරගම විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලවල මේ කෘෂිකාර්මාන්ත නැත්නම් ඇග්‍රිකල්චර් පිළිබඳව උපාධි පාඩමාලා තියෙනවා. ඒවට ලොකු ඉල්ලුමක්ත් තියෙනවා. හරි विषय නිර්මාණශීලී චින්තනයෙන් පිරුණු පුරවැසියෙක් වෙන්න පුළුවන්. හරි හැමෝම හිතන පතන විදිහට නෙමෙයි. ජීවිතය ගැන, ලෝකය ගැන, අනාගතය ගැන, ලෝකේ වෙන සමහර දේවල් සම්බන්ධව නිර්මාණශීලීව හිතන්න පුළුවන්. හරි ක්‍රියේටිව් තින්කින් එකක් තියෙන පිරිසක් බී කරන්න අවස්ථාව ලැබෙනවා. හරි මොකද මේකේ අන්තිම ටිකේ තමයි අර විශ්වවිද්‍යාල අත්පොත අරගෙන සාකච්ඡා කිරීම කරන්නේ. මේ දැන්ට යන තාම හඳුන්වා දීම. හරි තාම හඳුන්වා දීම අන්තිම පැයේ තමයි ඔයාට මේ අර විශ්වවිද්‍යාල අත්පොතත් එක්ක වැඩේ කරා. කාට හරි හිතනවා මට පුළුවන් මං ඔස්තර කහගෙන්වත් අහන්න ඕනේ නැහැ. ඈ මට පුළුවන් තනියෙන් තීරණ ගන්න මං තමයි වැඩ්ඩා. එහෙම කියලා ඉතින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් අනේ වැන්ද යන්න පුළුවන්. හරි. මොකද උඹලගේ වයසේ උඹලගේ ජෙනරේෂන් එකේ අය ඒ උනේ ඉන්නවා කියලා අපි දන්නවා. හරිද? ඉතින් ඒ නිසා ඒ අය එක්ක වැඩ කරන්න මං එච්චර කැමතිත් නැහැ. ඒ නිසා මතක තියාගන්න මේක උඹලු වෙනුවෙන් ෆ්‍රී කරන වැඩක්.
උඹලන් අනාගතය ගැන තීරණය කරන්න ඕගොල්ලන්ට අවස්ථාව ලබා දෙන්න කරන වැඩක්. හරිද? ඒ නිසා මේක ගන්න ඕන අය ඉන්නෝ නම් ඉන්න, නැති අය ඉන්නෝ නම් ආතල් එකට මෙතෙන්ට ආවා නම් හරි යන්න පුළුවන්. හරිද? අනාගතය ගැන දැක්මක් නැති, අනාගතය ගැන කිසිම සැලසුමක් නැති, තමන් ජීවිතේ මොනවාද කරන්න කියලාවත් මේ කරන දේ මේ දන්නේ නැති මිනිස්සු ටිකකුත් උඹලන්ගේ ජෙනරේෂන් එකේ ඉන්නවා කියලා මම දන්නවා. හරිද? ඉතින් ඒ අයට ඇත්තටම මේ වගේ වැඩසටහනක් වැදගත් නැහැ. වැඩක් නැහැ. ඒයට යන්න පුළුවන්. හරි? ඒක මතක තියාගන්න. රයිට්. රයිට්. එතකොට එකම විෂයක් තුල හිර නොවි පුළුල් පරාසයක් ඇසුරු කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා ගත්තොත් ඔයාගේ පන්තියේ ඉන්නේ ඔයාගේ විෂයන් තුන කරනම ළමයි විතරක් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට ඔයා ඉන්නේ අපි හිතමුකෝ උසස් පෙළ 12 8 1 කියලා. 8 A ක්ලාස් එකේ. හරිද? 8 A ක්ලාස් එකේ ඔයාගේ හොඳම යාළුවා සමහර විට ඔයා කරන විෂයන් තුන නෙමෙයි කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ හොඳම යාළුවයා. හරි? අපි තුන් ඔයා කරන්නේ සිංහලයි සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයයි පොලිටිකල් සයන්ස්. ඔයාගේ යාළුවා කරනවා ඩාන්සින්, ඊට පස්සේ ජියෝග්‍රැෆි, ඊට පස්සේ බෞද්ධ ශිෂ්ටාචාර. මේ විෂයන් තුන කරනවා කියලා හිතන්න. ඔයාට පුළුවන්. ඔයා යනවා ඔයාගේ යාළුවා ඩාන්සින් කරන තැනට. එයා නටනවා බලන්න. දැන් මොකද්ද වෙන්නේ? ඔයා ඩාන්සින් නොකලත් ඔයා ඒ ගැනත් යම් දේවල් දෙක ඉගෙන ගන්න. හරි, ඔයා එකම විෂයක් ඇතුළේ හිර නොවි පුළුල් පරාසයක දේවල් ඇසුරු කරන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. නාට්‍ය රංග කලාව කරන යාළුවෙක් වාඩි ඉන්නවා. එයාගේ නාට්‍ය බලන්න යනවා. එයාගේ නාට්‍ය ගැන අහලා ඉගෙන ගන්නවා. ජියෝග්‍රැෆි කරන කෙනෙක් ඉන්නවා. ජෝ ලෝකය ගැන ඉගෙන ගන්නවා. ආ භූවිෂමතාවයන් ගැන ඉගෙන ගන්නවා. රටවල් ගැන ඉගෙන ගන්නවා. සිතියම් ගැන ඉගෙන ගන්නවා. හරි, BC කරන කෙනෙක් ඉන්නවා. එයාගෙන් බෞද්ධ දර්ශනය ගැන ඉගෙන ගන්නවා. ආ බෞද්ධ ශිෂ්ටාචාරය ගැන දේවල් ඉගෙන ගන්නවා. පොත්පත් ටිකක් ඉල්ලගෙන කියවනවා. බලන්න පුතා, ඔයාට එකම විෂයක් ඇතුලේ හිර නොවි පුළුල් පරාසයක දේවල් ඇසුරු කරන්න අවස්ථාව ලැබෙනවා ආර්ට්ස් කල. හරිද? පැහැදිලිද? ඒ වගේම විවසාය හා ස්වයං රැකියා ශේෂ්ත්‍රයට යොමු වීමේ හැකියාව පාඩතියි. හරිද? ඔයා නිර්මාණශීලී, ඔයා අලුත් දේවල් හොයන කෙනෙක්. ඒ නිසා ඔයාට පුළුවන් වෙනවා මොකද්ද? නිර්මාණශීලී චින්තනයෙන් යුතු කෙනෙක් බවට පත් වෙනවා. හරිද? ඒ වගේම දේශපාලන ක්‍රියාවලිය තුළ සවිඥානික වීමට හැකියි. දේශපාලන ක්‍රියාවලිය තුළ සවිඥානික වීමට හැකියි. හරි? හරි. ඒ කියන්නේ අපේ රටේ තියෙන දේශපාලනය පිළිබඳව, දේශපාලනය, දේශපාලනයේ තියෙන ප්‍රශ්න පිළිබඳව, ඒකේ ඒක හැදෙන්න ඕන දේවල් පිළිබඳව ඔයාලට හොඳ අවබෝධයක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. හොඳ දැනුමකින් අවබෝධයකින් සවිඥානික. හරි, සවිඥානික කියන්නේ හොඳ අවබෝධයකින් ඔයාලට හැසිරෙන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙනවා. හරිද? ඔයා ආර්ට්ස් කළු. හරිද? මාධ්‍ය ක්‍රියාවලිය ගැන, රටේ මාධ්‍යන් ක්‍රියාත්මක වන ආකාරය, මාධ්‍යන් වල තියෙන අවුල් මොනවාද, මෙන්න මේ හැම දෙයක්ම ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙනවා කලා විෂය ධාරාවෙදී. ඒ වගේම අර මම කලින් කිව්වා වගේ යහපත් පුරවැසියෙක් විදියට පොළවේ පය ගහලා ඉන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. හරි? ඔන්න ඔය කියන කාරණාව කලා විෂය ධාරාවේ තියෙනවා. දැන් මම මේ පෙන්වන්න යන්නේ කලා විෂය ධාරාව හැදෑරීම තුලින් ප්‍රවේශයේ විදියට විශ්වවිද්‍යාල ටික. දැන් මේක බලලා තීරණය කරන්න ඔයා මොනවද කරන්නේ. මම වාඩි වෙලා ඔයාලට ඇදලා පැහැදිලි කරන්න, නැත්නම් මේක වැඩේ අවුල් යනවාට පේන්නේ නැති නිසා ස්ක්‍රීන් එක හොඳට බලන්න. ලංකාවේ නීති පීඨයට කොළඹ, පේරාදෙණිය සහ යාපනය කියන විශ්වවිද්‍යාල තුනේ තමයි නීති පීඨයන් තියෙන්නේ. හරිද? ඒ තුනටම ලංකාවේ අවුරුද්දකට සිසුන් ගන්න 370ක්. කොළඹ නීති පීඨයට, පේරාදෙණිය නීති පීඨයට, යාපනය නීති පීඨයට කියන නීති පීඨ තුනටම අවුරුද්දකට ගන්න නීති සිසුන් 370කට ආසන ප්‍රමාණයක් විතරයි. මේක පට්ටතරකාරී යන්න තරංකාරී වැඩිම ආර්ට් කරන ළමයට තරංකාරී වැඩිම දන තමයි නීති පීඨය කියන්නේ. හරිද? ඒ කියන්නේ ආර්ට් කරන සිසුන් 1 ලක්ෂ ගාණක් කරන ආර්ට් අවුරුද්දකට ඔය 1 ලක්ෂ ගාණෙන් 370කට තමයි ඔය නීති පීඨයට යන්න අවස්ථාව හිමෙන්නේ. ඉතින් ඔයාම හිතන්න ඒක තරංකාරීත්වය කොච්චරද කියලා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ කලා, ඒ කියන්නේ කලා උපාධි වලින් කැලණිය විශ්වවිද්‍යාලය තමයි පුතා වැඩිම සිසුන් පිරිසක් අවුරුද්දකට බඳවා ගන්න. හරිද? කැලණිය විශ්වවිද්‍යාලය තමයි කලා සිසුන් වැඩිම ප්‍රමාණයක් බඳවා ගැනීමක් සිද්ධ වෙන්නේ. හරිද? එතකොට ඔයාම කල්පනා කරලා බලන්න කලා විෂය ධාරාවේ කැලණිය විශ්වවිද්‍යාලයේ 1200ක් ගන්න. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය ගැන ශ්‍රීපාලි මණ්ඩපයට මේක තියෙන්නේ හොරණ මේකට ගන්නවා පුතා සිසුන් 160ක් 160ක ප්‍රමාණයක් ගන්න.
හරිද? ඒකේ තියෙන්නේ පාඨමාලා කීපයයි. ඒකේ තියෙනවා ජනසන්නිවේදනයේ පාඨමාලාවක්. ඊට පස්සේ තියෙනවා චිත්‍රපටකරණයේ පාඨමාලාවක්. ඊට පස්සේ තියෙනවා නාට්‍ය හා රංග කලාව පාඨමාලාවක්. මට මතක විදිහට ඩාන්සින් හරි ඔහොම මොකක් හරි තියෙනවා. ඔය පාඨමාලා ටික තියෙනවා. හරිද? ඒවට තමයි මේ 160ම බෙදිලා යන්නේ. ශ්‍රී ජයතර විශ්වවිද්‍යාලයේ 700ක්, රුහුණ විශ්වවිද්‍යාලයේ 350ක්, පෙරදෙනි විශ්වවිද්‍යාලයේ 750ක්, යාපනය විශ්වවිද්‍යාලයේ රාමදාන අකඩමියේ 210ක්, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ විපුලානන්ද සෞන්දර්ය ආයතනයේ 600ක් ගන්නවා. මේක ගොඩක් කියනට ඇමිල්ලා අය. අග්නිදික විශ්වවිද්‍යාලයේ සිසුන් 550යි, රජරට විශ්වවිද්‍යාලයේ 400යි. මේ ඔක්කොම ආර්ට් ෆැකල්ටි වල. සබර්ගම විශ්වවිද්‍යාලයේ සිසුන් 225යි, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල බණ්ඩපේට සිසුන් 150යි, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කොළඹ සංගීතයට 250යි, නර්තනයට 250යි, නාට්‍ය අරන් කලාවට 50යි, දෘශ්‍ය කලා, ඒ කියන්නේ චිත්‍ර මූර්ති වලට ළමයි 100යි. ඔක්කොම 650ක් ගන්නවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවුරුද්ද. මේ 600ට අමතරව හරි කැලණි විශ්වවිද්‍යාලයෙන් ගන්න 600 කැලණි විශ්වවිද්‍යාලයට අමතරව 1200ට අමතරව කැලණි විශ්වවිද්‍යාලයේ මේ 1600 කියලා දෙනවා. කැලණි විශ්වවිද්‍යාලයේ මේ 1200ට අමතරව තව සිසුන් 50ක් ගන්නවා පුතා. සිනමා හා රූපවාහිනී අධ්‍යයනය කියලා අලුතෙන් හඳුන්වා දීපු පාඨමාලාවක් තියෙනවා. ඒ පාඨමාලාවට සිසුන් තව 50ක් බඳව ගන්නවා. ඒක කෙලින්ම විභාගයක් තියලා උසස් පෙළින් පස්සේ විභාගයක් තියලම තමයි ගන්න. විභාගයක් තියලා ඉන්ටර්විව් එකක් තියලා කෙලින්ම අවුරුදු 4ක උපාධියකට ගන්න සිනමා හා රූපවාහිනී අධ්‍යයනය කියන ඒ ඩිපාර්ට්මන්ට් එකට ගන්න. හරිද? රයිට්. එතකොට ඔන්න ඕක තමයි විශ්වවිද්‍යාලවල සිසුන් බඳවා ගැනීම ප්‍රමාණය. මීට අමතරව ඒ කියන්නේ මේ ඔක්කොම මම කිව්වේ විශ්වවිද්‍යාලවල කලා පීඨ කියලා එකක් තියෙනවා පුතේ. ඒ කියන්නේ ශාස්ත්‍ර පීඨ කියලා කියනවා. මොකද ඔය තුම්මුල්ල පැත්තේ වගේ යනවා නම් බලන්න ශාස්ත්‍ර පීඨේ කොළඹ විශ්වවිද්‍යාලයේ තුම්මුල්ල ගාල් දෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය කියලා. ඒ කියන්නේ කලා පීඨය ආර්ට් ෆැකල්ටි එකේ. ආර්ට් ෆැකල්ටි වලට ගන්න සිසුන් ප්‍රමාණය තමයි මම මේ උඟලොන්ට පෙන්නුවේ. මේ ආර්ට් ෆැකල්ටි වලට ගන්න සිසුන් ප්‍රමාණයට අමතරව කලා විෂය ධාරාව හදාරලා ඔයාට මෙන්න මේ කියන පාඨමාලාවලට යන්න පුළුවන්. ඒ කියන්නේ මං කියවනේ මුළු සිසුන් 6000ක් ගන්නවා කියලා. ඒ කියන්නේ මුළු සිසුන් 6000ක් විශ්වවිද්‍යාල පද්ධතියේම ගන්නවනේ ආර්ට් කරලා. ආර්ට් ෆැකල්ටිස් වලට 6000ක් ගන්නවා අර 35000යි. එතකොට 35000න් 6000ක් ආර්ට් ෆැකල්ටි වලට ගන්නවා වගේම තවත් පිරිසක් මෙන්න මේ කියන ශාස්ත්‍ර වලටත් ගන්නවා. ඒවා ආර්ට් ෆැකල්ටි එකට අයිති නෑ. මේක වෙනම තියෙන්නේ. මෙන්න මේ ශාස්ත්‍ර වලට ගන්නවා. වාස්තු විද්‍යාව, නිර්මාණ වේදය, විලාසිතා නිර්මාණය, කලමනාකරණය, විලාසිතා නිර්මාණය කියන්නේ ෆැෂන් ඩිසයිනින්, කලමනාකරණ අධ්‍යයනය, ප්‍රමාණ සමීක්ෂණ, තොරතුරු තාක්ෂණ, නගර හා ග්‍රාම නිර්මාණ, තොරතුරු හා sannivedana තාක්ෂණ කියන්නේ ICT, හරි. ඊළඟට පරිගණක කලමනාකරණය, ව්‍යවසායකත්ව කලමනාකරණය, කලමනාකරණය හා තොරතුරු තාක්ෂණය, කාර්මික තොරතුරු තාක්ෂණය, ශාරීරික අධ්‍යයනය, ෆිසිකල් සයන්ස්, ඒ ෆිසිකල් එඩියුකේෂන් එක කියන්නේ ඔය මොනවාද අපි කියන්නේ ෆිසියෝതെරපි වගේ කියන්නේ මොනවාද ශාරීරික යෝග්‍යතා කියලා උගන්න ඉස්කෝලවල ඉන්නේ PT කරන ටීචර්ස්ලා අන්න ඒ AI කරලා තියෙන උපාධිය ක්‍රීඩා විද්‍යාව කලමනා ස්පෝර්ට් මැනේජ්මන්ට් කතන හා ශ්‍රවණ විද්‍යාව ඒ කියන්නේ මේ කතා කරන්න බැරි අයටයි කන් ඇහෙන්නේ නැති අයටයි ඒවාට කොහොමද උගන්වන්නේ හරි ඒ කොහොමද කතා කරන්න නැති අයත් එක්ක කතා කරන්නේ ගොළු භාෂාව කන් ඇහෙන්නේ නැති අයත් එක්ක කොහොමද කතා කරන්නේ මෙන්න මේ දේවල් හරි ආගන්තුක සත්කාර හා ව්‍යාපාර හා සිද්ධි පිළිබඳ කල්පනා කරන්නේ හරි මෙන්න මේ වගේ පාඨමාලා ගොඩක් තියෙනවා එක එක විශ්වවිද්‍යාලවල ඉතින් තව දේවල් තොරතුරු සාක්ෂණය හා කලමනාකරණය සංචාරක හා ආගන්තුක සත්කාර කලමනාකරණය තොරතුරු පද්ධති හරි භූමි නිර්මාණ වේද කියන්නේ මේක ඇවිල්ලා ලෑන්ඩ්ස්කේපින් කියන්නේ මේක මොරටුවේ තියෙන මරු මේකත් පරිවර්තන අධ්‍යයනය මේක කැලණියේ තියෙන්නේ සිනමා හා රූපවාහිනි අධ්‍යයනය ව්‍යාපෘති කලමනාකරණය මූල්‍ය ඉංජිනේරුකරණය ආහාර ව්‍යාපාර කලමනාකරණය භූගෝලීය තොරතුරු විද්‍යාව මෙන්න මේ වගේ විෂයන් ගොඩක් හරිද දැන් මම ඔයාලට මම මීඩියා විෂයේ තියෙන වැදගත්කම කියන්නේ නැහැ මම මීඩියා ගුරුවරයෙක් විදියට මම ඒක කියන්නේ නැහැ ඔයගොල්ලෝ ඩිසයිඩ් කරන්න ඕනේ මොකද්ද කියලා මම මෙතනින් එහාට පටන් ගන්නවා අර විශ්වවිද්‍යාල අත්පොතත් එක්ක කතන්දරේ හරිද මේ තියෙන්නේ 2021 සිසුන්ට ඒ කියන්නේ 2021 උසස් පෙළ ලියපු ළම අයලා අක්කලාට
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් විශ්වවිද්‍යාල වල බඳවා ගන්න දීලා තියෙන නිර්ණායක තියෙන මේ පොත. හරිද? ඔයගොල්ලෝ මේක ගැන දන්නවත් ඇති සමහර අය දන්නේත් නැතුව ඇති. මේක තමයි පුතා ලංකාවේ අධ්‍යාපනය කියන උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රකාශ කරලා තියෙන එකම නිල ප්‍රකාශනය. වෙන කිසිම නිල ප්‍රකාශනයක් නැහැ. මේක තමයි ලංකාවේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රකාශ කරලා තියෙන එකම නිල ප්‍රකාශනය. ඒ නිසා මේක ගොඩක් වැදගත් උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යෙක් කියවන එක. මොකද මේක ඇත්තටම මම නම් කියන්නේ උසස් පෙළ කළාට පස්සේ මේක කියවනවට වඩා වැදගත් උසස් පෙළ කරන්න කලින් මේක කියවන එක. හරිද? මොකද මේක කියෙව්වම පස්සේ ඔයාට මූලික අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා ඔයා උසස් පෙළට කරන්න ඕන විෂයන් මොනවද කියලා. මොකද ඔයා දැන් උදාහරණයක් විදිහට හිතන්න. ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෑන්ඩ්ස්කේපින්. එහෙම නැත්නම් භූමි නිර්මාණ වේදේ කියන විෂය කියලා උසස් පෙළට ගිහින් මොරටු වේදේ කියන. මේ විෂය කරන්න උසස් පෙළට කරලා තියෙන ඕන විෂයන් මොනවද කියලා ඔයා දන්නවද දැන්? නෑනේ. හැබැයි මේ පොතේ තියනවා ඔයා උසස් පෙළට මොනවද කරලා තියෙන ඕන විෂය. ඒ විතරක් නෙමෙයි. සමහර විෂයන් තියෙනවා හදාරන්න නම් සාමාන්‍ය පෙළ සමහර විෂයන් වලට සාමාර්ථිලන. උදාහරණයක් විදිහට කිව්වොත් සාමයහා ගැටුම් නිරාකරණයේ කැලණිය විශ්වවිද්‍යාලයේ දින පාඨමාලාව ඉගෙන ගන්න ඉල්ලනවා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි වලට සීපා සාමාර්ථය. මම දන්නේ මේ අවුරුද්ද වෙනස් වෙලාද කියලා. නීතියට ඉල්ලනවා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි වලට සී සාමාර්ථය. අන්න ඒ වගේ සාමාන්‍ය පෙළ රිසල්ට් එකත් මේකට බලපාන. ඒ නිසා මේකේ තියෙන සියලු දේවල් ඔයාට උසස් පෙළ විෂයන් තෝරා ගැනීම වාගේ පාත් එක අනුව වාගේ විෂයන් තෝරා ගැනීම සම්. ඒ නිසා මුලින්ම ඔයා කරන්න ඕන දේ තමයි මතක තියාගන්න ඔයා ඉස්සරහට කවුද වෙන්නේ? ඔයා යන්නේ මොන ශාස්ත්‍රයටද? ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වෘත්තියද කියන එක තීරණය කරලා තමයි මේ පොත අතර ගන්න ඕන. හරිද? තේරුණාද? ඊට පස්සේ වාඩ පුළුවන් රයිට් මම මෙන්න මේ තැනට යන්නේ කියලා ඒ පිටුව හොයාගත්ත මේකේ ඒකට අවශ්‍ය විෂයන් ටික ඒ සුදුසුකම් ටික මොනවද කියන එක සපුරා ගන්න තමයි තියෙන්නේ. අපි නිකන් බලාගෙන යමු. මම මේ පොතේ PDF එක ඔයාගේ group එකට දානවා. group එකේ නැති අය ඉන්නවා නම් කවුරු හරි මෙතන ඒගොල්ලෝ කරුණාකරලා group එකට join වෙන්න. ඔයගොල්ලන්ට උසස් පෙළ සම්බන්ධ තොරතුරු එකෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම උසස් පෙළ ඔයගොල්ලන්ට උපකාරක පන්ති සම්බන්ධ එහෙම තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මේ ඒ group එක හරහා ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. right බලමු අපි මේකේ right අපි බලමු මේක ටිකක් මේ සංකීර්ණයි. ඒ කියන්නේ මේක හරියට මුලින්ම මේක වැදගත්ම පිටු ටික විතරක් කියවුවා ඩක් ඇති ඈ. නැත්නම් මේක මුළු පොතම කියවන්න ගියොත් full hallman වෙලා යනවා. ඒ තරම් මේක ටිකක් ගැඹුරුයි. ඒ නිසා මේකේ ඔයා මේ අර වැදගත්ම කියන කොටස් ටික පිටු ටික මම කියන්නම්. ඒ පිටු ටික විතරක් කියවන්න. හරිද? right මම උඹලන්ට කියපෝ පාඩමාලා ටික තියෙන විශ්වවිද්‍යාල ටික තමයි මේ තියෙන්නේ. සෞඛ්‍ය සංචාරක ආගන්තුක සත්කාර කළමනාකරණය ගම්පහ වික්‍රමාරච්චි දේශීය විශ්වවිද්‍යාල තමයි තියෙන්නේ. ඒ කැලණි විශ්වවිද්‍යාලට අනුබද්ධ ආයතනය. හරි. right මෙන්න තියෙනවා කලා විෂය ධාරාව කියන එක. හරිද? හරිනේ. දැන් අපි බලමු කලා විෂය ධාරාව තුල මේක හොඳට අහගන්න. දැන් මම කියන වැඩේ හරි අවධානය මේක කොලයක් අරගෙන පොතක් අරගෙන ලියාගත්තත් කමක් නැහැ. ලංකාවේ උසස් පෙළට හරිද ප්‍රධාන වශයෙන් විෂය කාණ්ඩ හතරක් තියෙනවා පුතා. විෂයන් තෝරගන්න. අපි උංගලන්ගේ භාෂාවෙන් කිව්වොත් විෂය බකට් කියලා කියනවා. ඉස්කෝලවල බකට් කියලා කියනවා. හැබැයි ඉස්කෝලවල මේ විෂයන් බකට් කරන්න මේක හොඳට මතක තියාගන්න. මේක ඔයගලට ප්‍රශ්න කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල වල විෂයන් බකට් කරන්නේ මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් දීලා තියෙන නිල නිර්දේශයන්ට අනුව නෙවෙයි. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් බකට් කරලා තියෙන විදිහට නෙමෙයි පාසල් වල විෂයන් බකට් කරන්නේ. ඒවා බකට් කරන්නේ පාසල් වල ගුරුවරුන්ගේ හිතලුව විදිහට. ඒ කියන්නේ පාසල් ගුරුවරුන්ට තියෙන ටයිම් ටේබල් වල ප්‍රමාණය ඒගොල්ලන්ගේ තියෙන මේ අවශ්‍යතාවයන් මත තමයි මේ විෂයන් බකට් කිරීම සිද්ධ කරන්නේ. ඒවා කිසිදු
නෛතික පදනමක් හෝ විද්‍යාත්මක ස්වභාවයකින් ගන්නා තීන්දු තීරණ නෙවෙයි. ඒකෙන් ඇත්තටම ළමයි ගොඩක් අසරණ වෙනවා. මොකද ළමයි ගොඩාක් කැමති විෂයන් දෙකක් එකම බකට් එකේ තිබ්බොත් ඒ ළමයාට ඒ විෂය හදාරන්න බැරි වෙනවා. හරිද? එක විෂයක් අතාරින්න වෙනවා. එන්නේ එහෙම ළමයි හැම අවුරුද්දකම වගේ අපිට හම්බ වෙනවා. හරිද? ඒ නිසා මතක තියාගන්න විද්‍යාත්මකව විෂයන් කාණ්ඩ හතරක් තියෙනවා ඔයාගේ උසස් පෙළදී තෝරගන්න. හරිද? මේ විෂය කාණ්ඩ හතරෙන් තමයි ඔයා විෂයන් තුනක් තෝරගන්න ඕන. ඒ විෂය කාණ්ඩ හතර තමයි පළවෙනි කාණ්ඩය සමාජීය විද්‍යා විෂය කාණ්ඩය. හරිද? මේ සමාජීය විද්‍යා විෂය කාණ්ඩයට අයිති විෂයන් ටික තමයි මේ තියෙන්නේ. ආර්ථික විද්‍යාව, ඒ කියන්නේ ඉකෝන, ජියෝග්‍රැෆි, ඊට පස්සේ හිස්ටරි, හෝම් සයන්ස්, ඊට පස්සේ ඇග්‍රිකල්චරල්, ඊට පස්සේ මීඩියා, තොරතුරු සංනිවේදන තාක්ෂණ, කියන්නේ ICT, ගිණුම් කරන ව්‍යාපාර සංඛ්‍යාලය, කියන්නේ බිස්නස් ඇකවුන්ටින්, ස්ටැට්, ඊට පස්සේ පොලිටිකල් සයන්ස්, ලොජික්. හරි, මෙන්න මේ කියන විෂයන් ටික තමතර මෙන්න මේ කියන තාක්ෂණික විෂයන් ටික සිවිල් තාක්ෂණය, විදුලි ඉලෙක්ට්‍රොනික, කෘෂි තාක්ෂණ වේදය, යාන්ත්‍රික තාක්ෂණය, ආහාර තාක්ෂණය, ජෛව සම්පත් තාක්ෂණ, මෙන්න මේ කියන විෂයන් ටික තමයි ප්‍රධාන විෂයන් 11 තියෙනවා. ඔයාට උසස් පෙළදී හදාරන්න මේ සමාජීය විෂය විද්‍යා විෂය කාණ්ඩය කියන විෂය කාණ්ඩය යටතේ. හරිද? මතක තියාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මේකේ සමාජීය විද්‍යා විෂය කාණ්ඩය යටතේ ඔයාට තියෙනවා විෂයන් 11. හරිද? සමහර ස්කෝලවලදී මේ 11ම නැහැ. සමහර ස්කෝලවල කීපයක් වගේ තමයි තියෙන්නේ. හරිද? ස්කෝලවල තියෙන ෆැසිලිටීස් එක්ක සම්පත් ප්‍රමාණයත් එක්ක මේ විෂයන් තියෙන ප්‍රමාණය වෙනස් වෙනවා. හරිද? ඊළඟට දෙවන විෂය කාණ්ඩය තමයි පුතා මෙන්න මේ විෂය කාණ්ඩය. දෙවන විෂය කාණ්ඩය තමයි आगम हा शिष्टाचार विषय कांड. हरि आगम हा शिष्टाचार के विषय कांड मे विषय कांड सियलुमाकार आगम विषयान सह सियलुमाकार शिष्टाचार विषय. हरिद बुद्ध धर्म, हिंदू धर्म, क्रिस्तु धर्म, इस्लाम धर्म, बौद्ध शिष्टाचार, हिंदू शिष्टाचार, क्रिस्तियान शिष्टाचार, इस्लाम शिष्टाचार, ग्रीक रोम शिष्टाचार. හරිද? මෙන්න මේ කියන්නේ ශිෂ්ටාචාර විෂයන් ටිකයි. හරිද? ඊළඟට අපි යනවා තුන්වෙනි විෂය කාණ්ඩේ තමයි సౌందర్య විෂය කාණ්ඩය. හරිද? సౌందర్య විෂය කාණ්ඩය. ඒකට අයිති චිත්‍ර, නර්තනය, සංගීතය, නාට්‍ය, රංග කලාව. ඒවා ආයි අපිට බෙදන්න පුළුවන්. නර්තනය ගත්තොත් දේශීය සහ භාරත කියලා කොටස් දෙකකට බෙදෙනවා. සංගීතය ගත්තොත් පෙරදිග, කර්ණාටක, වටහිර කියලා බෙදෙනවා. नाट्य रंगकलाव लांग्वेज सिंगल मीडियम, इंग्लिश मीडियम, तमिल मीडियम के लिए हरद ईट पास तीन हतरवन विषय कांडे भाषा विषय का यह भाषा विषय कांडे आई कोटस्तुनवा एक अर्थम जाति भाषा इलाट संभाव्य भाषा इलाट विदेशीय भाषा हरद तो जाति भाषा वाणीटूल सिंगल दिमल इंग्लिश भाषा वन तुन ඊළඟට සම්භාව්‍ය භාෂාවන් විදියට අපිට අරාබි, පාලි, සංස්කෘත කියන භාෂා වර්ග භාෂා තුන හඳුන්වන්න පුළුවන්. ඊළඟට විදේශීය භාෂා විදියට චීන, ප්‍රංශ, ජර්මන්, හින්දි, ජපන්, මැලේ, රුසියන් කියන විෂය කාණ්ඩයන් හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට මේ විෂය කාණ්ඩ වලින් අපි විෂයන් තෝරා ගන්නකොට අපි මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕන කියලා මම දැන් පළවෙනි විෂය කාණ්ඩේ ඉඳලා කියලා දෙනවා උසස් පෙළ. මේ ටික තමයි මේ අද දවසේ වැඩේ වැදගත්ම ටික. හරිද? ඔයා ආර්ට් කරනවා වෙන්න පුළුවන්, සයන්ස් කරනවා වෙන්න පුළුවන්, මැක්ස් කරනවා වෙන්න පුළුවන්. මොකකලා මේක ගැන අවබෝධයෙන් ඉන්න. රයිට්. මෙන්න තියෙනවා පළවෙනි විෂය කාණ්ඩයෙන් විෂයන් තෝරා ගැනීමට උපදෙස්. සිසුන් මෙම විෂය කාණ්ඩයෙන් ආම වශයෙන් එක් විෂයක් තෝරා ගත යුතුය. ඒ කියන්නේ ඕගොල්ලෝ උසස් පෙළ කරනවා නම් අවම වශයෙන් ඕගොල්ලෝ මේ විෂය කාණ්ඩයෙන්, ඒ කියන්නේ සමාජීය විද්‍යා විෂය කාණ්ඩයේ තියෙන විෂයන් 11න් එක විෂයක් අනිවාර්යෙන් කරන්න ඕනේ. මේකෙන් එක විෂයක්වත් කරලා කරන්න ඕගලන් විෂයන් තුන ඇතුලේ තියෙන්න ඕනේ. හරිද? අවශ්‍ය නම් විෂයන් තුනම පළමුවන කාණ්ඩයෙන් පමණක් තෝරා ගන්න පුළුවන්. ආයෙ නම් ඔයා උසස් පෙළ කරන විෂයන් තුනම වුණත් ඔයාට මේ විෂය කාණ්ඩයෙන් තෝරා ගන්න පුළුවන්. ඒ නිදහස දීලා තියෙනවා. ඒ කියන්නේ ඔය අඩුම තරමේ අවම එකක් කරන්න ඕන. එහෙම නැත්නම් ඔයා කැමති නම් විෂයන් තුනම
ඔයාලගේ උසස් පෙළ විෂයන් තුනම ඔයාට සමාජීය විද්‍යා විෂය කාණ්ඩය යටතේ කරන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඊළඟට. ඊළඟට කියනවා බලන්න. ඉහත නීති අදාළ නොවන අවස්ථා තුනක් පවතී. ඒ කියන්නේ මෙන්න මේ උඩ කියන එක විෂයක් තෝරා ගන්න ඕන කියන එකයි අවශ්‍ය නම් විෂයන් තුනම මේ කාණ්ඩයෙන් කරන්න පුළුවන් කියන එකයි ඒක නීතිය. ඒ නීතිය මෙන්න මේ කියන අවස්ථා තුනට අදාළ නැහැ. ඒක තමයි හතරවන කාණ්ඩේ එහෙම නැත්නම් භාෂා කාණ්ඩේ ජාතික භාෂා තුන. එනම් සිංහල දෙමළ ඉංග්‍රීසි තෝරා ගන්නා ශිෂ්‍යයෙකුට පළමුවන කාණ්ඩයෙන් කිසිදු විෂයක් තෝරා ගැනීම අවශ්‍ය නැවි. ආ ඒ කියන්නේ ඔයා උසස් පෙළට භාෂාවන් විතරණම් කරන්නේ. එහෙමත් කරන්න පුළුවන් ඈ. ඒ කියන්නේ සිංහලයි දෙමළයි ඉංග්‍රීසි කියලා ලැන්ග්වේජස් තුන උසස් පෙළට කරනවා. ඔය ලැන්ග්වේජස් තුන කරනවා නම් ඔයාට සමාජීය විද්‍යා විෂය කාණ්ඩයෙන් විෂයන් තෝරා ගන්න ඕනේ නැහැ. ඒ වගේම කියනවා ජාතික හා සම්භාව්‍ය භාෂා සංකලනයෙන් තෝරා ගන්නා ශිෂ්‍යයෙකුට පළමුණු විෂය කාණ්ඩයෙන් කිසිදු විෂයන් තෝරා ගැනීම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මොකක්ද? ආ ඒ කියන්නේ ඔයා ජාතික භාෂාවන් එකක් කරලා සම්භාව්‍ය භාෂාවන් දෙකක් කරනවා. නැත්තම් ජාතික භාෂාවන් දෙකක් කරලා එක සම්භාව්‍ය භාෂාවක් කරනවා. ඒ කියන්නේ මොනවද? උදාහරණයක් විදිහට කියමු. සිංහලයි ඉංග්‍රීසි කරලා පාලි කරනවා ඔයා අනිත් විෂය. එහෙම කරත් ඔයාට අර පළවෙනි කියන විෂය කාණ්ඩේ, ඒ කියන්නේ සමාජීය විද්‍යා විෂය කාණ්ඩෙන් විෂයන් තෝරා ගන්න ඕනේ නැහැ. පැහැදිලිද දැන් කියන කාරණා? ඒ කියන්නේ ඔයා ජාතික විෂය කාණ්ඩෙන් සහ සම්භාව්‍ය විෂය කාණ්ඩෙන් කලවම් කරලා විෂයන් තෝරගත්තත් පළවෙනි විෂය කාණ්ඩෙන් තෝරා ගන්න ඕනේ නැහැ. හරි. මේ උදාහරණයක් දාලා දෙන්න. උදාහරණයක් වශයෙන් කිසියම් ශිෂ්‍යයෙකු සිය විෂයන් තුන ලෙස සිංහල, පාලි හා සංස්කෘත තෝරා ගත හැකිය. එවැනි ශිෂ්‍යයෙකු පළවෙනි කාණ්ඩෙන් කිසිදු විෂයක් තෝරා ගැනීම අවශ්‍ය නොවේ. හරිනේ? පැහැදිලිද? සිංහල, පාලි, සංස්කෘත කියන විෂයන් තුන තෝරා ගන්න ළමයේ කායි පළවෙනි විෂය කාණ්ඩෙන් විෂයන් තෝරා ගන්න ඕනේ නැහැ. හරිද? නමුත් කිසිදු ශිෂ්‍යයෙකු සිය විෂයන් තුන ලෙස සම්භාව්‍ය භාෂා තුනක් තෝරා ගත නොහැකි. ආ ඒ කියන්නේ එයාට විෂයන් තුන විදිහට සම්භාව්‍ය භාෂාවන් තුන විතරක් තෝරා ගන්න බෑ. ඒ කියන්නේ අරාබි, පාලි, සංස්කෘත කියන විෂයන් තුන තෝරා ගන්න බෑ උසස් පෙළට. හරිද? මේක ගැන අවබෝධයෙන් ඉන්න. මම දන්නවා ඔයගොල්ලෝ මේක ගැන දන්නේ නැතුව තමයි මෙච්චර දවස් හිටියේ කියලා. හරිද? ඊළඟට කියනවා හතරවන කාණ්ඩයෙන් භාෂා දෙකක් හා තුන්වන විෂය ලෙස පිළිවෙලින් දෙවන සහ තුන්වන කාණ්ඩයන්ගේ දැක්වන ආගම් හා ශිෂ්ටාචාර හෝ සෞන්දර්ය විෂයන් තෝරාගත් ශිෂ්‍යයෙකුට පළවෙනි විෂය කාණ්ඩයෙන් කිසිදු විෂයක් තෝරා ගන්න ඕනේ නැහැ. රයිට්. ඔන්න බලන්න. දැන් පළවෙනි විෂය කාණ්ඩේ තියෙන සමාජීය විද්‍යා විෂයන්නේ. දෙවන විෂය කාණ්ඩේ තියෙන්නේ ආගම් හා ශිෂ්ටාචාර. තුනේ සෞන්දර්ය, හතරේ භාෂාව. එතකොට කියනවා ඔයා එක භාෂා විෂයක් තෝරගෙන තුරෙන් සෞන්දර්ය විෂයක් තෝරගෙන දෙකෙන් ආගම් ශිෂ්ටාචාර විෂයක් තෝරගෙන මම උදාහරණයක් දෙන්නම්. ඔයා ඔන්න සිංහල කරනවා භාෂා විද්‍යා විෂයක් විදියට. ඊළඟට බෞද්ධ ශිෂ්ටාචාරය කරනවා. ඒ වගේම ඔයා ඩාන්සින් කරනවා. මේ විෂයන් තුන කරන කෙනෙක්. බෞද්ධ ශිෂ්ටාචාරය, ඩාන්සින්, ඒ වගේම සිංහල. මේ විෂයන් තුන කරන කෙනෙකුත් පළවෙනි විෂය කාණ්ඩෙන් විෂයක් තෝරා ගන්න ඕනේ නැහැයි කියලා කියනවා. හරිද? පැහැදිලිද මං කියන කාරණා? ඒ කියන්නේ හතරවෙනි විෂය කාණ්ඩය, දෙවන විෂය කාණ්ඩය, තුන්වෙනි විෂය කාණ්ඩය කලවම් කරලා විෂයන් තෝරා ගන්න සිසුන්ට පළවෙනි විෂය කාණ්ඩේ විෂය තෝරා ගන්න ඕනේ නැහැ. ඒක තමයි අර නීති අඩංගු මේදී අදාළ නොවන කාරණා තුන. දෙවන විෂය කාණ්ඩේ අපි දන්නවනේ ආගම්මා ශිෂ්ටාචාර තියෙන කියලා. එතකොට මේ ආගම්මා ශිෂ්ටාචාර වලදී අපි බලමු මොනවාද ඒකේ තියෙන දේවල් කියලා. හරිද? රයිට්. ආගම්මා ශිෂ්ටාචාරයන් වලදී ඒකේ තෝරා ගන්න උපදෙස් මේ තියෙන්නේ කිසියම් ශිෂ්‍යයෙකුට දෙවන විෂය කාණ්ඩේ තෝරාගති උපරිම විෂයන් සංඛ්‍යාව දෙකක්. ඒ කියන්නේ ආගම් ශිෂ්ටාචාර වලින් ඔයාලට තෝරා ගන්න පුළුවන් උපරිම විෂයන් දෙකයි. නමුත් ආගම් විෂයක් උදාහරණයක් විදිහට බුද්ධ ධර්මයේ තෝරාගෙන යති අවස්ථාවක අනිත් විෂය ලෙස තෝරාගත් ආගම් විෂයට අදාළ ශිෂ්ටාචාර විෂය තෝරා ගන්න බෑ. අන්න බලන්න දිලා තියෙන. ඒ කියන්නේ මොකද්ද? ඔයා බුද්ධ ධර්මයේ කියන ආගම් විෂය තෝරගෙන බෞද්ධ ශිෂ්ටාචාරය කියන විෂය අනිත් විෂය විදිහට තෝරා ගන්න බෑ. මොකද මේ දෙකේම තියෙන එකම දේවල් ටිකක්නේ. ඒ නිසා තමයි කියලා දෙනවා බුද්ධ ධර්මයේ තෝරා ගන්නවා නම් ආයෙ වට බෞද්ධ ශිෂ්ටාචාරය තෝරා ගන්න බෑ. ඔයා එහෙනම් කතෝලික ශිෂ්ටාචාරය තෝරා ගන්න. පැහැදිලිද? අන්න ඒ වගේ එකම විෂයේ ධර්මය විෂයයි ආ ඒ කියන්නේ ආගම් විෂයයි ශිෂ්ටාචාර විෂයයි දෙකම කරන්න බෑ. හරි. ඒක තමයි මේකේ තියෙන නීතිය. තුන්වන විෂය කාණ්ඩයේ වෙච්ච සෞන්දර්ය විෂය කාණ්ඩයේ තියෙන විෂයක් මේ තියෙන. හරිද? සෞන්දර්ය විෂයන් කොටස් හතරකින් සමන්විතයි.
චිත්‍ර නර්තන සංගීත රයි අපි දැන් ගදන්නවා අය බල මේකේ තෝරගන්න විෂය රයි මේදී කිසියම් ශිෂ්‍යයෙකුට ඊයද විෂය කොටස් හතරෙන් විෂයන් දෙකක් තෝරාගත හැකියි නමුත් කිසි ශිෂ්‍යයෙකුට එකම විෂය කොටසින් සිය විෂයන් දෙක තෝරාගත නොහැකි ආය කියන්නේ මොකද්ද ඔයා දැන් නාට්‍ය අරන් කලාව නම් කරන්නේ ඔයාලා නාට්‍ය අරන් කලාවේ සිංහලයි දෙමළයි විෂයන් දෙකකට කරන්න බෑ ඔයා ඩ්‍රාමා නම් කරන්නේ ඩ්‍රාමා එක්ක සිංහල නැත්තම් දෙමළ එක විෂයක් නාට්‍ය අරන් කලාව සිංහල අනිත් විෂය නාට්‍ය අරන් කලාවම දෙමළ එහෙම කරන්න බෑ ඔයාට කැමති නම් මේ විෂය ධාරාවේ විෂයන් දෙකක් කරන්න පුළුවන් ඒ කියන්නේ ගොඩක් මම දැකලා තියෙනවා ළමයි ඉන්නවා ඒගොල්ලෝ ඩාන්සින් ඩ්‍රාමා දෙකම කරනවා ඩාන්සිනුයි ඩ්‍රාමායි දෙකම කරනවා මොකද ඩාන්සින් වලයි ඩ්‍රාමා වලයි සමහර තැන් ගොඩක් එකයි ඒ නිසා ඒක ගොඩක් පහසු නිසා ඒ අය ඒ විෂයන් දෙක කරනවා අපි දැකලා තියෙනවා හරිද එතකොට මේ විෂය කාණ්ඩේ විෂයන් දෙකක් කරන්න පුළුවන් හරිද ඊළඟට අපි යනවා භාෂා විෂය කාණ්ඩේදී හරි භාෂා විෂය කාණ්ඩේදී අර උඩමම කියපු කාරණා ටිකම තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ මෙම කාණ්ඩයෙන් සිසුනට උපරිම වශයෙන් තෝරාගත හැකි විෂයන් දෙකකි උදාහරණ වශයෙන් විෂයන් තුනක් තෝරා ගැනීමේදී ශිෂ්‍යයෙකුට චීන හා ප්‍රංශ හතරවන කාණ්ඩයෙන්ද අනෙක් විෂය කාණ්ඩයෙන් තෝරාගත පුළුවන් හරිද ආයෙ කියන්නේ මොකද්ද ඔයාට චීන භාෂාවයි ප්‍රංශ භාෂාවයි කියන දෙකම කරන්න පුළුවන් නමුත් මේ නීති අදාළ නොවන අවස්ථා පවති. ඒවා මෙහෙටදී පළවෙනි කාණ්ඩයෙන් විෂයන් තෝරා ගැනීම ලබා දුන් උපදෙස් යටතේද විස්තර කර ඇත. හරි. කිසියම් ශිෂ්‍යයෙකුට ජාතික භාෂා තුන තෝරා ගන්න පුළුවන්. උදාහරණයක් සිංහල දෙවල ඉංග්‍රීසි. කිසියම් ශිෂ්‍යයෙකුට අවම වශයෙන් එක් විෂයක් ජාතික භාෂාවලින්ද ඉතිරි විෂයන් දෙක සම්භාව්‍ය භාෂාවලින් තෝරා ගන්න පුළුවන්. නමුත් කිසි ශිෂ්‍යයෙකුට සම්භාව්‍ය භාෂාවන් තුනෙන් හෝ විදේශීය භාෂාවන් තුනක් තෝරා ගන්න බැහැ. මං කිව්වේ. හරි කියන්නේ. ඔයාලා විෂයන් තුනටම විදේශීය භාෂාවන් කරන්න බැහැ. සම්භාව්‍ය භාෂාවන් තුනම කරන්න පුළුවන් වුණාට සෝරි මේ ජාතික භාෂාවන් තුනම කරන්න පුළුවන් වුණාට විදේශීය භාෂාවන් සහ සම්භාව්‍ය භාෂාවන් තුනම තුනක් කරන්න බෑ උපරිම දෙකයි කරන්න පුළුවන් හරිද ඒකත් ඔළුවට දාගන්න හරි රයිට් මෙන්න බලන්න ඉහත උපදේශ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල කලා අධ්‍යන පාඨමාලා යටතේ ඇති විවිධ ප්‍රථම උපාධි පාඨමාලා සඳහා අවශ්‍ය විෂය සංකල්පන තෝරා ගැනීමට උපකාරී වනු ඇත. නමුත් ඇතැම් විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන විසින් කලා විෂය ධාරාව යටතේ පවත්වන ප්‍රථම උපාධි පාඨමාලා සඳහා සිසුන් තෝරා ගැනීමේදී ඊයේ සඳහන් විෂය සංකල්පයන්ට වඩා වෙනත් විෂය සංකල්පයන් උසස් පෙළ විභාගයේදී හදාරා තිබීම අපේක්ෂා කෙරේ. හරි කියන සමහර කෝසස් තියෙනවා. ඒ කෝසස් වලට ඇප්ලයි කරනකොට ඒගොල්ලෝ ඉල්ලන එංගලෝ ඉල්ලන විෂයන් අපි කරලා තියෙන්න ඕනේ. අර මම කිව්වාගේ භූමි නිර්මාණ වේදිය වගේ විෂයක් කරනකොට ජියෝග්‍රැෆි වගේ සබ්ජෙක්ට් එකක් කරලා තියෙන්න ඕන වගේ. හරිද? පැහැදිලිද? කියන්නේ ඔයා භූමි නිර්මාණ වේදිය කියන පාඨමාලාව කරනවා නම් ඒ පාඨමාලාව කරන්න ජියෝග්‍රැෆි කරලා තියෙන්න ඕනේ. ඒක කියන්නේ ඒක විශ්වවිද්‍යාලය විසින්ම ඉල්ලනවා. වා මේක කරන්න නම් ජියෝග්‍රැෆි කරලා තියෙන්න ඕන කියලා. හරිද? හරි දැන් අපි බලමු ඒ වගේ පාඨමාලා කීපයක් තියනවාද මොනවාද කියලා. ඒ විෂයන් ඉල්ලන හරි තාක්ෂණය කරන ළමයට ලේසියෙන්ම කැම්පස් යන්න පුළුවන් ලේසි විෂයක් තමයි මීඩියා කියන්නේ හරි රයිට් අපි බලමු මේකේ අපි නිකන් මන් නිකන් කීපයක් කියනවා මේ මෙතන ඉඳලා තියෙන්නේ පුතා ඒ කියන්නේ මේ පොත කියවන්න හොඳට මෙතන ඉඳන් තියෙන්නේ ඒ කියන්නේ පිටු අංක 43 ඉඳලා वाट उपाधि पाठमाला मेदीन कोलंब विश्वविद्यालय श्रीपाली मंडपे मगिन पवत्न लबन कलाध्यन पाठमाला पाठमाला खेत जनमाद्य प्रसांग कला जनमाद्य जनमाद्य एकस्य दहाय प्रसांग कला वाट एकस्य दहाय हरिद उक्कम देशी विस्सक गन्न एक कैंपस एकट देशी विस्सक गन्न ජනමාධ්‍ය කරන්න 110යි ප්‍රසංග කලා කරන්න 110යි මෙම අධ්‍යන පාඨමාලා යටතේ උපාධි පාඨමාලා දෙකක් පවත්වනු ලබයි ශාස්ත්‍රවේදී ප්‍රසංග කලා ගෞරව උපාධි පාඨමාලාව ශාස්ත්‍රවේදී ජනමාධ්‍ය ගෞරව උපාධි පාඨමාලාව මෙම පාඨමාලා සඳහා සුදුසුකම් ලැබීමට අපසු සස්පල විභාගයේදී කලා විෂය ධාරාවේ විෂය කාණ්ඩවලින් විෂයන් තුනක් සඳහා පෙනී සිටිය යුතුය ඊයද විෂය පාඨමාලා දෙක සඳහා සුදුසුකම් ලැබීමට සපුරා යුතු වෙනස් විශේෂ අවස්ථා පාස්නාන්නේ අපසු සස්පල විභාගයේ සදා කලා විෂය ධාරාවේ විෂය කාණ්ඩවල විෂයන් තුනක් පහත කොන්දේසි යටතේ හදාරා තිබියදී මෙන්න කොන්දේසි භාෂා විෂයන් දෙකකට වඩා පෙනී නොසිටිය යුතුය හරිනේ
ආගම්මා ශිෂ්ටාචාර කාණ්ඩයෙන් එක් විෂයකට වඩා පෙනී නොසිටිය යුතුයි. අන්න දැක්කන් ආගම්මා ශිෂ්ටාචාර කාණ්ඩයෙන් එක් විෂයකට වඩා පෙනී නොසිටිය යුතුයි. දැක්කනේ දැන් ආගම්මා මේවා දෙකක් කළා තිබ්බොත් බෑ. තාක්ෂණ විෂයන් එකකට වඩා පෙනී නොසිටිය යුතුයි. ආ ටෙක්නොලොජි විෂයනොත් එකකට වඩා පෙනී නොසිටී ඉන්න ඕනේ. පා සඳහන් විෂයන් එකකට වඩා පෙනී නොසිටිය යුතුයි. ගිනුම් කරන්නේ ව්‍යාපාර සංඛ්‍යාන ආර්ථික විද්‍යා. මීට අමතරව පාසදාන් විශේෂ අවශ්‍යතාවයන් සපුරාලිය යුතුයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි භාෂාව සඳහා අවම වශයෙන් S සාමාර්ථය දැක්කත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයේ බලාපොරොත්තු වෙන දැක්කත් සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි භාෂාව සඳහා අවම වශයෙන් S සාමාර්ථයක් තිබිය යුතුයි. ආයුධ කරුවන් විසින් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සාධකයේ මුල් පිටපත නිසිලස සාතික කරලද පිටපතක් සිය විශ්වවිද්‍යාල ප්‍රවේශ ආයුධපත් සමග එවිය යුතුය. එම සාධකයේ එවීමට අපොහසත් වූත් ඊට පාඨමාලා සඳහා ඔබේ ආයුධපත් සලකා බලනු නොලැබේ. හරිද? කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මගේ පවත්වන ලබන යෝග්‍යතා පරීක්ෂණේ ආ මේකට විභාගයකුත් තියෙනවා. ඒ කියන්නේ මේ මේකට විභාගයකුත් තියෙනවා මේ විශ්වවිද්‍යාලය ඇතුළත් කරගන්න. හරි? ඔන්න ඔය වගේ මෙතන ඉඳලා දිගටම පල්ලෙහාටම තියෙන්නේ පුතා ලංකාවේ අර මම කිව්වේ විශ්වවිද්‍යාල 16 ඇතුළෙම AA පාඨමාලා වලට සිසුන් ගන්න කොන්දේසි. ඒකට කරලා තියෙන ඕන විෂයන්. ඔයා මුලින්ම කරන්න ඕනේ අර මම මුලින්ම දැම්ම විෂයන් වලින් ඔයා කැමති විෂය තෝරගත්තා. ඒ විෂයයට අදාළව ඔයා මොන විෂයන්ද උසස් පෙළට හදාරලා තියෙන්න ඕනේ කියලා මෙතනින් හොයාගන්න. අර මුලින්ම කරන්න අර මම උඹලට මතකද පෙන්නුවා මෙන්න මේව විෂයන් තෝගයක් පෙන්වුවේ ගොඩාක් පෙන්වන්නේ විෂයන්. විෂය පාඨමාලාවන් ගොඩක් තියෙනවා කියලා පෙන්වුවා නේද? මෙන්න මෙතන මේ ටික මේ විෂයන් ටික වාස්තු විද්‍යාව නිර්මාණ වේදේ මෙන්න මේ ටික. හා මෙන්න මේ දේවල්. මෙන්න මේ විෂය ඔක්කොම විෂය මේ මේවා සාමාන්‍ය ආර්ට් ෆැකල්ටි. सामान्य आर्ट पैकल मे वे स्पेशल विषय करना मे वे स्पेशल विषय करना मुनादवा सपुरा सुधुस हरि तग्गाल पाठमाला पाठमाला तग्गाल मिथन टिया मिथन होगा ये पाठमाला अवश्य देव हरि मैंने अलुत् श्रद्धाद्रमे श्रीयादर विश्वविद्यालय पात्र स्वरतुताक्षण अद्यन पाठमाला इनफर्मेशन टेक्नोलॉजी मेकड़ गो पना अलुते मे न्यू गेल मे आवृत्ति अंदुना हर इवे पाठमाल मे दीन तब अमतर दीन पाठमाल अपोस उशस्थल विभागे कला विषय द्वारा पेनीसी अपेक्षक पास अद्दीन पाठमाल सदा दायुक नम तो आवश्यक पूरा अवस्था सपुरा अभी बल नीति रईट नीति नीति විශේෂාරාවයටදී ඔයාලා මොනවද කරන්න ඕන වගේ දේවල් ටිකක් මේකේ තියෙනවා. මේ ඔයගොල්ලෝ ඔය මුලින්ම මතක තියාගන්න පුතා. ඔය ටියුෂන් සමහර ටියුෂන් සර්ලා ඔයාගේ ඔළු ගෙඩි වල මවලා තියෙන ඉස්සෙට්ස්කෝ වගේ කියන එක ඔළුවෙන් අයින් කරගන්න. හරි ඉස්සෙට්ස්කෝ එකක් තියෙන්න ඕන තමයි විශ්වවිද්‍යාලේ යන්න. හැබැයි අර සබ්ජෙක්ට් එකේ ඉස්සෙට්ස්කෝ එක වැඩිය මේ සබ්ජෙක්ට් එකේ ඉස්සෙට්ස්කෝ එක අඩුය කියලා එහෙම විෂයන් කාණ්ඩගත කරන්න යන්න එපා. ඒක එක එක අය එක එක අයගේ වාසියට හදාගත්ත දේවල්. එනිසා මම කියන්නේ ඔයා ආස විෂයන් තුනක් කරලා ඒ විෂයන් තුන ඇතුළේ උපරිම ස්කෝ කරා නම් ඔයාට විශ්වවිද්‍යාලය යන්න පුළුවන්. ඒ නිසා ඉසට් ස්කෝ වැඩි විෂයන් තෝරගන්න ගිහිල්ලා ඔයා ආස දේවල් වලට හානි කරගන්න එපා. ඔයා ආස දේවල් මරාගෙන අකමැති දෙයක් ඉසට් ස්කෝ එකක් නිසා කරන්න එපා කියලායි මම කියන්නේ. ඒක මගේ අදහසක්. ඔයාලට එක එක මත දරන්න පුළුවන්. එක එක ගුරුවරුන්ට එක එක මත දරන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න ඔයා මොන දේ කළත් ඔයාගේ කැමැත්තට අනුව කරන්න. හරිද? සමහර ගුරුවරු කියනවා තාක්ෂණික විෂයන් කරන්න ඉස්සරහට ජොබ් මාකට් එක හොඳයි. ඒව නෙමෙයි. ඔයා කැමති දේ කර. ඔයා කැමති ඩාන්සින් කරන්න නම් ඒක කරන්න පුතා. හරි? පැහැදිලිද? ඔයා මේ කවුරුත් නිසා කවුරුත් කියන නිසාවත් ඔයාගේ හීන ගිනි තියාගන්න එපා. හරි? ඒක හොඳට මතක තියාගන්න. රයිට්? රිසෝට්ස් කෝ එක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. ඒක හදන සමීකරණයක් තියෙනවා. ඒ අවුරුද්දට ඒ විෂය හදාරන සිසුන්ගේ ප්‍රමාණය. ඒ විෂය තියෙන සංකීර්ණතාවය. හරි ඒ විෂය තියෙන වැලියු එක මෙන්න මේවා ගොඩාක් දේවල් එකතු කරලා තමයි විෂය ඉසට්ස් කෝ එක හැදෙන්නේ. ඒ නිසා ඒක ඒ වගේ එකක් නැහැ පුතා. ඒක ඔළුවෙන් අයින් කරගන්න ඔය ඉසට්ස් කෝ කතන්දරේ. ඔයා ආස දෙය කරන්. ආස ලොජික් නම් කරන්න එච්චරයි. ඉතින් යාර ඉතින් එපා. ඒක ඇතුළේ ඔය ස්කෝ කරන්න. ඔයා ඒ තුනක් අරගෙන ඒකෙන් වැඩිම ලකුණු ගත්තම වාට कैंपस यान बारे भी नहीं हाँ मैं कहता हूँ लंका वे लो यान मैं इतने में हुआ करने लगा मैं कहती हूँ ना नीति के लिए ला
ලෝ යන්න පුතා ලංකාවේ නීතියට නීති පීඨයට යන්න හරිද ලංකාවේ නීති පීඨයට යන්න ඔයාට මූලික වශයෙන් හරිද ලංකාවේ නීති පීඨයට යන්නවට මූලික වශයෙන් ඔයා කළ නොකළ යුතු විෂයන් කීපයක් තියෙනවා හරිද මම මේ නීතියක හොයාගන්න ටක් ගාලා මට වෙලාව දෙන්න චුට්ටක් මේ දින නේද මෙන්න දේම නීතිය හරිද හොඳට අහගන්න මේ වැඩේ ගැන උගලොන්ට තියෙන අදහසක් මට කමෙන්ට් එකක් දෙලා දාන්න මට ඒක වටනවා ලබන පාරවත් මේ වගේ වැඩක් කරන්න රයිට් මෙන්න අහගන්න නීතිය පාඨමාලා කේතේ 25 යෝජිත ප්‍රවේශ සංඛ්‍යා 400 අනුපාත දැන් මේ අවුරුද්දේ කලින් අවුරුද්දේ 300යි අරන් තිබුණ 300 ගාන මේ පාර 400 ගාන කරගෙන තියෙනවා වැඩිපුර ගාන කරන් තියෙනවා 495ක් කරන් තියෙනවා ලංකාවේ පාද සඳහන් විෂය මාලාවන් තෝරාගත් විෂයන් තුනකට හරිද මෙන්න දිනා නීතිය කරන්නවා කරන්න ඕන විෂයන් ඊයද විෂයන් එකක් හෝ දෙකක් සමග පහක් දැක්කන පාඨමාලාවන් ඉදිරි විෂයන් විෂයන්ට පෙනී සිට ආව වශයෙන් එස් සමර්ථ ලබා එස් ගන්න යන්න බෑ ඒ අරගෙනත් යන්න බැරියයි ඉන්න හරිද තවද අපස උසස් පෙළ අප සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂය සඳහා ආව වශයෙන් සී සමර්ථ මං කි ලෝ කරන්න සී එකක් ඕන ඉංග්‍රීසි වලට හරිද අපෝස උසස් පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂය සඳහා ආව වශයෙන් එස් සමර්ථය ලබා තිබිය යුතුය उपाधि पाठमाला नीति पाठमाला पवर्तन विश्वविद्यालय कोलंबो विश्वविद्यालय पेरादेनीय यापने वसर हतराई आयुम करो विश्व विश्वविद्यालय प्रवेश आयुम पत्र समग अप सामान विभाग साहति के मूल पिटपते निशिल साहति पिटपथ इम साहति के आयुम पद समग एवी मठ अपोसा आयुम करोंगे आयुम पद नीति पाठमाला सदा सरका हरद मेन मे विषयान टिकमाई करवाड़ पेन वैति मिथन नैपुता सौंदर्य विषय सौंदर्य विषयान कलोत ओयाट लोयान्न बे एकने मेन्न मेतन तीयन विषयान अरुणम वेन विषयान नोया उसस पेरट गल्ला तीयनवा नांग ओयाट पुता सो मे टिक नेमे मेन्न मे टिक मेन्न मे विषयान टिक ओया उसस पेरट गल्ला मे विषयान अर मे मेतिन मेतन विषयान सेट एकक तीयनवा मेदी विषयान सेट एकक तीयनवा मे विषयान सेट एक मे पलवेनी कोटसाय देवेनी कोटसाय मेन मे की विषय कांडे विषय अमतर विषय उसस पेट के नाट लोया मत हरद मे विषय मे विषय तीन मे पलवे मेन मे का अंडे तीन विषयांटिकाय मेन मे का अंडे तीन विषयानी इतम विषयान तो तीन एम विषयान कल वाट लोया मित्र ने सौंदर्य विषय गृह आर्थिक विद्या होम सैंस न्याय मित्र हर ඊට පස්සේ මෙතන නෑ නේද ඇග්‍රිකල්චර් ඇග්‍රිකල්චර් නෑ මෙතන හරිද එන්නේ මේ වගේ විෂයන් කරාම ලෝ යන්න බෑ පැහැදිලිද මේ වගේ විෂයන් කළාම ලෝ යන්න බෑ එක මතක තියාගන්න හොඳට මතක තියාගන්න හරිද රයිට් ඔයාට උසස් පෙරට මේ තියෙන මම මේ තියෙන මම උගලට මේ පොතේ ගයිඩ්ලයින්ස් ටිකක් කිව්ව නේද මේ ගයිඩ්ලයින්ස් ටික තමයි තියෙන නීතිමය වටපිට නීතිමය එකම නෛතික ලියවිල්ල මේක මේකේ තියෙන විදිහට ඔයාට කැමති ඕන විෂයන් තුනක් කරන්න පුළුවන් මේකේ රූල්ස් වලට යටත් අර භාෂා කාණ්ඩයෙන් විෂයන් තුනක් කරන්න බෑ උන් ඔය වගේ නීති ටිකක් අරුණම මේකේ තියෙන නීති වලට අනුකූලව මේකේ තියෙන නීති වලට අනුකූලව ඔයාට වැඩ කරන්න පුළුවන් හරිද මේකේ තියෙන නීති වලින් මේකේ තියෙන නීති වලට පිටින් වාඩ යන්න බෑ ඔයාට කැමති විෂයන් තුනක් කරන්න පුළුවන් ඔයා මූලික වශයෙන් කරන්න ඕනේ මතක තියාගන්න ඔයා විශ්වවිද්‍යාලයට යන්න තමයි ඕනේ පුතා. ඔයා විශ්වවිද්‍යාලයට මොන විදියකින් හරි ගියා නම් එතනින් මම කියන්නේ කලාපීඨයට විශ්වවිද්‍යාලේ කලාපීඨයට ඔයාට කොහොම හරි ගියා නම් එතනින් එහාට වඩා විෂයන් තෝරගෙන කරන්න පුළුවන්. ඒකනොට විෂයන් තෝරගන්න පුළුවන් කලාපීඨයට ගියාම ඒක ඇතුළේ විෂයන් තෝරගන්න තියෙනවා. තෝරගෙන කරන්න පුළුවන්. එහෙනම් මුලින්ම යන එකේ වැදගත්. හරිද? මම නිකන් පොඩි ටිප් එකක් ඔයාලට කියන්නම් මම මේක මගේ විෂය නිසා කියනව නෙවෙයි ඔයා මීඩියා විෂය කළොත් ඔයාට අනිත් සබ්ජෙක්ට් දෙකට දෙන්න දින බර අඩු වෙනවා මොකද මීඩියා සබ්ජෙක්ට් එක ගොඩක් ලේසි විෂයක් සහ ඔයාට ඒක සාමාන්‍ය ඒ කියන්නේ සමාජ දැනුමෙන් ලියන්න පුළුවන් ඒ කියන්නේ ටීවී බලලා ගුවන් විදුලි අහලා පත්තර කියවලා ඒක මේ අපේ එදිනදා ජීවිතයේ අපේ තියෙන දැනුමෙන් ලියන්න පුළුවන් විෂයක් තමයි මීඩියා කියන්නේ ඒ නිසා පුතා අනිත් සබ්ජෙක්ට් දෙකට බර වැඩිපුර දෙන්න පුළුවන්
वाड मीडिया विषय वाकल मम्मी आर्ट कर लड़ी टीपे क्यूनी सह पुलवाणा वह मीडिया विषय वाग विषय बकटे दागे विषय आखिरी एक वागे अनेक विषय अंदेट लोक सपोर्ट ये विषय अंदेट बारक दुलवांगेम खराबो अयर अक्ल इन्ना मगे पंदी हरद रईट मिथनी यहाँ वे पोत तानी स्टडी कर मुखर प्रश्न आती पद मगे हरद मुखद मेक मेक दवासी करे विषय पोत मे उगंड पैदली कर हरद हाँ विद्यापीठ हर दिन एन साम मेकन की अना विद्यापीठ की लंकावे गुरुवर हर एक मे गुरुवर लंकावे निर्माण कर हदपू आयतने विद्यापीठ के लिए दसराट मंद मट आरव चक्र लेखन गेला उपाधिदार गुरुतीर वे कैंपस् गुरुतीर का विद्यापीठ वाली एलियटना इतर गुरुतीर मदवागेला पड़ी कथा त्यान हरद विद्यापीठ अन्न मतगति आगन वा भाषा विषय सिंगल विषय गलती मतगति हरद सिंगल गलती विश्व विद्यापीठ अन्न अनीत विषय बाधावाज्ञ अब सिंगल विषय अनिवार्य गलती ओणे मम दटकोधे अग्न मतक अग्न मे औदे चक्र लेखने विनाशकला हब कलीन दिपुने सिंगल विषय करोड़ अनिवार्य विद्यापीठ अन्ना के हब विद्यापीठ गियाम टीक पहुनाट वाट ये पत्ती मलबादी ये कटक सिद्धवे टीका कल्याण औदू पहाण सामान्य विद्यापीठ औटे हर दी सा एक वयसा तीन प्रश्न सा मे ඒකන පොඩක් සැලකිලිමත් වැඩ කරන්න ඉදවිඩ යන්න පුළුවන් ඔය ටීචර් කෙනෙක් වෙන්න ආස නම් ඒකත් හොඳ දෙයක් හරිද රයිට් ඉතින් අපි මේ මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි මම හිතනවා යම් දෙයක් මේක ගැන ගන්න නැති කියලා මගේ පන්ති ගැන දැනගන්න ඕන නම් ඔයාලට මට මැසේජ් එකක් දාලා දැනගන්න මම ඔයගොල්ලන්ගේ ගෲප් වලට ඇඩ් කරන්න හරි මම හිතනවා අද මම කරපු දේ ගොඩක් සපෝටිව් වෙන්න ඇති කියලා ඔයාලට ඉතින් හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා අපි අදට මෙතනින් සමුගමු